අයිබුවන්. තුන්සේ හැට සජීව සංවාධය අපියදත් ආරම්භ කරන්නට සූදානම් වෙනද වගේම. විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට වැඩිම වාර ගණනක් තුන්සේහට සහභාගී වෙච්ච ඇතැම් විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් වඩා වාර සංඛ්‍යාවක් තුන්සේහට සහභාගී වුණා. ඒ වගේම අමාත්‍යවරයෙක් විදිහට දෙවන වරට අද දවසේදී තුන්සේහට සජීව සංවාදයට සහභාගී වන්නේ ඔහු. විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහත්මයා අයිබෝන් කියලා තුමෝ පිළිගන්නවා. ගියවර අලුත් අමාත්‍යවරයෙක් විදිහට තුන්සේහට සජීව සංවාදයට ඔබතුමා සහභාගී වෙනකොට පරාජිතයන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම පිළිබඳ ඔබ දැක්වූ අදහස ඒ ස්ථාවරය එහෙමමද ඒක වෙනස්ද? මම හිතනවා පෞද්ගලිකව පක්ෂයක් හැටියට ගත්තොත් මම ඒ ස්ථාවරයෙන් වෙනස් වෙලා නැහැ. පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඒ ස්ථාවරයෙන් ඉඳලා ඉන්නවා. පක්ෂයෙන් කාවත් පරාජිත වරන්නේ. නමුත් එදා ඔබට ඔබේ පක්ෂය ගැන තිබිච්ච විශ්වාසය ඔබතුමා කිව්වේ අපි ප්‍රතිපත්තියක් විදිහට පරාජිතින්ව ගන්නේ නැහැ, එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රතිපත්තියක් විදිහට පරාජිතව ගන්නේ නැහැ. අපේ නායකයා එහෙම ඒ වගේ ප්‍රතිපත්තියක් තියෙන නායකයෙක්. ඒ නිසා තමයි අපි රෝසි සේනානායක මහත්මිය, ජෝෂප් මයිකල් පෙරේරා මේ අයවත් ගත්තේ නැත්තේ. දැන් ඒ ප්‍රතිපත්තිය රකින්න අද වෙනකොට ඔබතුමන්ලට බැරි වෙලා තියෙනවා. නෑ, මම හිතනවා ඔබතුමිය මේ ප්‍රශ්නය යොමු කරන්නේ සරත් ෆොන්සේකා මැතිතුමාගේ මන්ත්‍ර මුල් කරගෙන. නමුත් පැහැදිලි දෙයක් කියන්නට ඕනේ, සරත් ෆොන්සේකා මැතිතුමාගේ ප්‍රශ්නේ ඊට වඩා හාත්පසින් වෙනත් වූ ප්‍රශ්නයක්. සරත් ෆොන්සේකා මැතිතුමා ඇත්තසම වෙනත් වූ පක්ෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයතුමාගේ ගිනිසලුව පක්ෂයත් එක්ක තමයි මේ සන්ධානයට එකතු වෙන්නේ. වගේම එක්සත් ජාතික පක්ෂයත් එක්ක, එහෙමත් එක්සත් ජාතික අභිගත් එක්සත් ජාතික පෙරමුණ කියලා එක්සත් ජාතික පෙරමුණට කොටස් කාර්යකයට එකතු වෙනවා. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ සමාජික ක්‍රීඩ නෙමෙයි එතනට එකතු වෙන්නේ. ඉතින් සදා පහත්පසින් වෙනස් වූ ප්‍රතිපත්තියක්. එතනදී අපි ගත්තේ රට ගැන හිතලා, ජාතිය ගැන හිතලා, ඒ වගේම මේ රටේ ඉදිරි කාලය සම්බන්ධයෙන් කල්පනා කරලා MKDS ගුණවර්ධන මැතිතුමාගේ පුරප්පාඩුව වෙනුවෙන් එතුමා ජාතික ලයිස්තුවෙන් ආපු කෙනෙක් හැටියට අපි විශ්වාස කළා. එතනදී ඒක සුදුසුම දේ හැටියට සියලු දෙනාගේ අපි අපේ තවත් කැපකිරීමක් කළා. අපේ ඒ වේදිකාව, මැතිවරණ වේදිකාව වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු ඒ වගේම තාමත්ම අවාසනාවන්ත ලෙස තමන්ගේ දේශපාලනයෙන් විසි කරලා දාපු අයුතු ලෙස මෙතන තාමත්ම අවාසනාවන්ත ලෙස තමන්ව හිරබාරයට දාලා තමන්ගේ ප්‍රජායිති අහෝසි කරවලා මන්ත්‍රීදුර අහෝසි කරලා ඉතාමත්ම අසාධාරණ ලෙස හිරබත් කවපු කෙනෙක්ට ඒ සාධාරණිෂ්ට කරපු පින ලැබේ එක්සත් ජාතික පක්ෂය. නමුත් එතුමා සමස්ත ඡන්ද, සමස්ත දිවයිනෙන් ඡන්ද 20,000ක් ගන්න බැරි වෙච්ච කෙනෙක්. එතකොට එහෙම කෙනෙක්ව ගන්න තරම් එක්සත් ජාතික පක්ෂය වැටුනේ ඇයි? මම හිතනවා ලිල්කා ඒ වෙලාවේදී අපි කල්පනා කරේ සරත් ෆොන්සේකා මැතිතුමා විසින් ලබා දීපු දේශපාලන සඳහා මේ රට වෙනුවෙන් කරපු සේවය සඳහා කරපු ගරුකීමක්. ඔබතුමිය දන්නවා සාමාන්‍යයෙන් ජාතික ලයිස්තුවක් කියන්නේ මොකද්ද කියලා. පාර්ලිමේන්තුවේ ඡන්දේ ඉල්ලලා දිනන්න බැරි මන්ත්‍රීවරු, එහෙමත් නැත්නම් දිනා ගන්න බැරි සාමාන්‍ය විදිහට රටකට අවශ්‍ය බුද්ධිමතුන් ගන්න කරන්නව අවස්ථාව සමග තෝතන්න තමයි මේ ජාතික ලයිස්තුව කියන එක. ඒ නිසා ඒකට හරි අරුතක් දුන්නා කියලා මම විශ්වාස කරනවා. මම කරන දේ හරි පැත්තට වචන මාරු කරනවා නෙමෙයි, මේක එක්සත් ජාතික පක්ෂයෙන් කරා නම් ඔන්න එතකොට මට ඔබතුමිය මගෙන් හායි, දැන් කෝ ඔබතුමාලගේ ප්‍රතිපත්තිය, දැන් ඔබතුමිය මට අදහන ප්‍රශ්නේම අනිත් පැත්තට අහලා ආයි පැවිදිච්ච කෙනෙක් ගත්ත නේද රෝසි නායක මැතිතුමා හරි මැතිතුමිය හරි මැතිතුමිය හරි ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා හරි ගත්තා නම් ඔන්න එක්සත් ජාතික පක්ෂයේ එක්කෙනෙක්ව අරගෙන අනිත් කෙනා එළියට දාලා ගත්තා නම් ඔන්න එතරම්ද ඡන්දිල්ලලා පරාජය වෙච්ච කෙනෙක් ගත්තා වෙනවා. අපේ පක්ෂය තුල, අපේ ප්‍රතිපත්තිය තුල අපි කියපු දේ වෙනස් වෙලා දෙනවා. මේක අපි කියපු දේ නෙමෙයි, නමුත් මේ පක්ෂයට සම්බන්ධ වෙලා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතුව ඒ වෙලාවේ මම හිතන MKDS ගුණවර්ධන මැතිතුමා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මම හිතන එක සාධාරණත්වයක් ඇහැට. මම හිතන සරත් ෆොන්සේකා මැතිතුමාට අවස්ථාවක් දී මේක ඇත්තසම එක්සත් ජාතික පක්ෂයේ කැපකිරීමක්. මම හිතන එක්සත් ජාතික පාක්ෂිකයේ සම්බන්ධයෙන් උරණ වෙන එකක් නැහැ. තුමන්ලා සාධාරණත්වයේ තේරුම් ගනී මේ රට වෙනුවෙන්, රටේ ආරක්ෂාව මේ රට වෙනුවෙන්, රටේ තියෙන සියලුම දේවල් ගැන කල්පනා කරලා රට වෙනුවෙන් නායකත්වය දෙන්න පුළුවන් පුද්ගලෙට ඒ අවස්ථාව දීම මම දැන් සත්භාවයෙන් කරපු දෙයක්. ඒ සම්බන්ධයෙන් මම හිතන ජනතාව අපේ පාක්ෂිකයෝ කවුරුත් කලබල වෙලා නැහැ. මොකද අපි 2010 එතුමාට ඡන්දේ දීපු, එතුමා වෙනුවෙන් වැඩ කරපු කණ්ඩායම තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ. සරත් ෆොන්සේකා මහත්තයර දුන්නයි කියලා කවුරුත් තරහ නැහැ අපේ පක්ෂය තුල. දැන් එදා මම ඔය ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහනකොට මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඒ පක්ෂයෙන්
පරාද වෙච්ච අය ජාතික ලෑස්තුන් ගැනීම කියන කාරණේදී තමයි ඔබතුමා බොහොම ආඩම්බරයෙන් එක්සත් ජාතික පක්ෂය පිළිබඳව සඳහන් කරන්නේ අයියා. මේ පැත්තෙන් එහෙම කරාට අපි නම් එහෙම කරන්නේ නැහැ කියලා. දැන් ඔබතුමා මේ මම තාමත් කියන අපි සාධාරණීකරණය මම තාමත් කියන අපි පක්ෂින් අපි ගත්තේ නැහැ කෙනෙක්. මම ඒකේ මම ඒකේ තරයේ මේ ප්‍රතිපත්තිය තුළ ඉන්නවා අපි අපේ පක්ෂයෙන් ගත්තේ නැහැ. මේක අපේ පක්ෂයෙන් නෙමෙයි එක්සත් ජාතික පක්ෂ පෙරමුණට සම්බන්ධ වෙලා වෙන පක්ෂකින් ඇවිත් කෙනෙක් ගත්ත කෙනෙක්. ඒ නිසා එතනදී අපි පක්ෂයට සමාජිකත්වයේ ගත්තේ නැහැ සරත් පොන්සේකමත්. ඔබතුමා සඳහන් කරනවා එතුමාව පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමේ අරමුණ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ගත තීරණයක් කියලා. මොකක්ද කොහොමද ඒක පැහැදිලි කරන්න? මම ඇත්තටම හිතනවා රටේ විශාල වශයෙන් මේ රට වෙනුවෙන් අපිට වගකීමක් තියෙනවා රණවීරෝ ගැන. මම හිතනවා රණවීරවන්ට මම හිතනවා විශාල වශයෙන් යමක් කළ හැකි කෙනෙක් තමයි සරත් පොන්සේකමත්තුමා. කැබිනට්ටුවට වුණත් මම හිතනවා යම් කිසි මට්ටමක අඩුපාඩුවක් වුණා. දැන් යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ යුද්ධය අවසානයෙන් පස්සේ හමුදාව පිළිබඳව අවධානය අඩු වෙනවා. එහෙමත් නැත්නම් හමුදාව පිළිබඳව ගැටලු හරියට නිරාකරණය වෙන්නේ නැහැ කියලා යම් කිසි කෙනෙක්ට සැකයක් තියෙනවා නම් හරි මම හිතනවා එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. නමුත් ඒ සැකය හරි අඩු වෙනවා අනිවාර්යයෙන්ම. මොකද යුද්ධය ගැන නියම අත්දැකීමක් තියෙන, යුද්ධය ගැන ඉතාමත් හොඳ නියම හැකියාවක් තියෙන, යුද්ධය අවසාන වශයෙන් ඇත්තට කරපු තමන්ගේ බඩු බකුවල් මාංශපේශී සියලු දේ එළියට දාපු ඉතාමත්ම දුෂ්කර සටනක් කරපු ඒ වීරයාව එතනට ගන්න එකේ කිසිම අඩුපාඩුවක් නැති. එතුමාට බොහොම හොඳ හැඟීමක් තියෙයි මේ හමුදාවට ඒ ධෛර්යය ලබා දීලා මේ රටේ නැවත වතාවක් එවැනි ප්‍රශ්නයක් ඇති නොවන විදිහට හමුදාව තුළට ගේම් ගහන්න උත්සාහ කරන කණ්ඩායමේ ගේම් ගෙහීම වැළැක්වීමටත්, ඒ වගේම හමුදාවක ඒ නම්බුව ගෞරවය රැකමින් මේ හමුදාවේ සේවය හරියට කරගෙන යෑමට මම හිතනවා කැබිනට්ටුවටත් රජයටත් ඒ අවවාද අනුශාසනා දීමට එවැනි වූ පුද්ගලයෙක් පාර්ලිමේන්තුව තුලත් කැබිනට්ටුව තුලත් ඉඳීම රටකට වටින තයක් කියලා මම විශ්වාස කරනවා. මේ තීරණය පිටිපස්සේ වෙනත් දේශපාලන පරමාර්ථයක් නැහැ. මොන වගේ අරමුණක් තියාගන්නේද දිල්ක? මොකද එතුමාව තියා ඔබ තියෙන මොකක්ද හිතන්නේ? ඒ මොකක් මොන වගේ අරමුණද ඔබ තුමා හිතන්නේ? මම හිතන දේ වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ මොකද ඔබ තුමේ මොකක් හරි අදහසක් තියන්නේ කියන්නේ? නෑ මම ප්‍රශ්නයක් විදිහට ඇහුවේ ඒ දේශපාලකෙයින් විදිහට. ඔබ තුමේ ප්‍රශ්නයක් විදිහට ඇහුවට කි හිතේ අදහසක් තියන් ඇහුවේ. නෑ එහෙම අදහසක් නැතුව ප්‍රශ්න කරන්නට පුළුවන්. එහෙම යටි අරමුණක් නැතුව ප්‍රශ්න කරන්නට පුළුවන්. එහෙම සමාජය තුළ ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක් හරි මේ ගත්ත එක පිටිපස්සේ දේශපාලන අරමුණක් තියෙනවාද, දේශපාලන අනාගතයක් ගැන හිතලාද මේක කරේ කියලා එහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙම දෙයක් නෑ කියලා ඔබතුමා කියනවා. මම කියනවා එහෙම නෑ කියලා. මගේ ඔබතුමෙන් හැව ඔබතුමෙට එහෙම ප්‍රශ්නයක් තියෙනවාද කියලා මට නම් එහෙම ප්‍රශ්නයක් පේන්නේ. රාජපක්ෂවරු ගසා කාපු ඩොලර් බිලියන 18ක් ගැන හොයන්න ඔබතුමන්ලා කටයුතු කරනවා කියලා කිව්වා. විදේශ ගිණුමක මේ මුදල් තැන්පත් කරලා තියෙනවා කියලා කිව්වා. මිනිස්සුත් ඡන්ද දෙනකොට බලාපොරොත්තු වුණා මේ සල්ලි ටික ඉක්මනටම අරගෙන රටේ සංවර්ධන කටයුතු වලට යොදවાવી කියලා. දැන් මොකද වෙන්නේ ඒකට? ඩිල්ක එකක් හොඳට මතක තියාගන්න ඕනේ ඩිල්ක. අපි ඇත්ත වශයෙන්ම මේ රට ජනවාරි 8 වෙනිදා බහිදනවා මානසික මෙහෙයුමකින් රට යුද්ධෙන් අවසන් කරා වගේම තවත් මානසික මෙහෙයුමක් තමයි 8 වෙනිදා ඡන්දකින් සිදු වුණේ මේ රටේ. ඒකෙදී රටේ ජනතාව 62 ලක්ෂයක් බලාපොරොත්තු වුණේ මේ රටේ මේ අයුක්ති අසාධාරණ පෞල්වාදය සහ මේ රට තුළ තිබුණු අයුක්ති සහගත ජනතා මුදල් කොල්ල කෑම වළක්වීමට විරුද්ධව තමයි ඒ ඡන්ද ප්‍රකාශ කරේ. මම ඔබතුමිය කියන වචනේ පරිසමාවත අර්ථයෙන්ම පිළිගන්නවා. මේ හොරු ඇල්ලීම සම්බන්ධයෙන් තමයි ජනතාව විශාල ජනවරමක් මේ අලුත් ආණ්ඩුවට ලබා දුන්නේ. ඒ හා සමානව රටට යහපාලනය කියන මාතෘකාව තමයි මේ අලුත් ආණ්ඩුව විකුණුයි. ඒ නිසා මේ දෙක තමයි අපේ තිබුණු පළවෙනි පරමාර්ථයන් දෙක. මේ පරමාර්ථයන් දෙක ඔස්සේ යනකොට අපි එක ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා පැහැදිලිව තීරණය කරා. ඒ තමයි දේශපාලන, ඉංග්‍රීසියෙන් කියනවා නම් විච් හන්ට්. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් කෙරෙහි පෞද්ගලික ඉදිරිවාදිකමකින් ගිහිල්ලා ඒ පුද්ගලයාව අල්ලන්න එක නෙමෙයි අපේ මූලික අභිප්‍රාය වෙන්නේ කියන එක. ඒ නිසා අපි පැහැදිලිව දැන් වෙනකොටත් නීතිපති දෙපාර්තමේන්තුවට ෆයිල් 35කට වඩා දැන්ට ලබා දීලා තියෙනවා මේ පොලිසිය විසින්. අපිට ලැබිලා තියෙන වාර්තා අනුව ෆයිල් 35කට වඩා. හැබැයි අපේ මොකක් හෝ හේතුවකට අපි මේ එකකටවත් කවුරු මොනාකවත් දේශපාලන ඇඟිලි ගැසීම් කළා නෑ ඩිල්ක අද වෙනතුරු. නමුත් මේකේ මේ පරීක්ෂණ කටයුතු සියලු දේ පොලිසියට බාර දීලා සාමාන්‍ය අධිකරණ ක්‍රමවේදයක් යුතුව FCID කියලා එකක් හැදුවේ
පොලිසියට අමතරව මේකට මේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වෙනම ඒකකයක් දැම්මේ ඒ සම්බන්ධයෙන් වැඩිපුර එක්ස්පර්ටිස් දීලා ඒගොල්ලන්ට වැඩිපුර අධ්‍යාපනයක් ලබා දීලා ඒවා පිළිබඳව හැන්ඩල් කරන්න ඒවා පිළිබඳව සැලසුම් කරන්න ඒවා පිළිබඳව කටයුතු කරන්න වෙනම ඒකකයක් පිටුවා මිසක වෙන කිසිම ඇඟිලි ගැසීමක් කරේ නැහැ ඒගොල්ලන් ඒ අවශ්‍ය දේවල් ලියකියවිලි හොයාගෙන කාලවත් නිකන් හවුවෙච්ච පළියට සැකේකට හිරේ දැම්මේ නැහැ සැකේකට අත්අඩංගුවට ගත්තේ නැහැ සැකයක් තියලා සාධාරණ සැකයක් තියලා මොකක් හරි පරීක්ෂණයක් කරන්න ඕන උසාවියට ඉදපත් කළා උසාවියේ ඒ විනිසුරුවරේ මේ මොනවා හරි කළා ඒ විනිසුරුවරයාගේ තීන්දුව මත ඇතුළට දැම්මා මිසක පොලිසියට කවදාවත් ඇතුළට දාලා DO වත් ගැහුවේ නැහැ එහෙම නැත්නම් ඩිටෙන්ෂන් ඕඩර් එකක්වත් ගහන්න FCID ට බලතලයක් නැහැ ඒගොල්ලන්ට පුළුවන් එකම දේ කරුණු අධිකරණයට ඉදපත් කළා ගරු අධිකරණයෙන් මොකක් හරි සහනයක් එහෙම නැත්නම් අපේ ඉල්ලනවට ප්‍රතික්ෂේප කරලා අත්අඩංගුවේ තියාගන්න කියලා ඉල්ලීමක් කරන එක රැරෙන්නට වෙන කිසි දෙයක් කරන්නට බෑ tie නිසා මේ පරීක්ෂණ සියලු දේ කෙරෙනවා මේ පරීක්ෂණ කෙරෙන්නේ නැත්තේ නැහැ පරීක්ෂණ ප්‍රමාදයක් තියෙනවා කියලා හිතන්නට පුළුවන් නමුත් අපි දන්නා විදිහට මේ ෆයිල් 35ක් නීතිපති දෙපාර්තමේන්තුවට අරලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලලා තියෙනවා මේවට කළ යුතු දේ ක්‍රියාවලිය මේ ක්‍රියාදාමය මේ ෆයිල් 35 ගැන නෙමෙයි දැන් ෆයිල් 35ක් තියෙනවා ඒ 35ට ඉස්සරහට කොයි විදිහද ක්‍රියාත්මක වෙන්නේ ප්‍රමාදයක් තියෙනවද නැද්ද කඩිනමින් ක්‍රියාත්මක කරනද ඒක වෙනම කාරණයක් නමුත් මේ මේ ප්‍රශ්න කරන්නේ රාජපක්ෂවරු ගොඩ ගහගෙන හිටියයි කියලා කියපු සල්ලිකෝ ඒ සල්ලි ටික කවදද එළියට දාන්නේ කොහොමද ඇයි මේකට ක්‍රියාමාර්ගයක් තාම අරගෙන නැත්තේ ඔබතුමිය මට ඔබතුමියත් හොඳ බුද්ධිමත් මාධ්‍යවේදිනියක් මම විශ්වාස කරනවා කවදාවත් දේශපාලඥයෙක් ඒ තරම් අබුද්ධ වෙන්නේ නැහැ තමන් හම්බ කරපු සල්ලි තමන්ගේ නමක ගිණුමක් යටතේ තියාගන්න. නෑ මේක මේක ඔප්පු කරන්න බැරි කාරණයක් නම් ඔබතුමාලා දේශපාලන වේදිකාවේ මේක ප්‍රධාන වශයෙන් කතා කරන්නේ නැහනේ. ඩොලර් බිලියන 18ක් කියලා ඔබතුමාලා කිව්වේ අපි පත් වුණාට පස්සේ මේ ඩොලර් බිලියන 18 අපි එලි කරනවා කියලා නේ කිව්වේ. ඒක කෝ කියලා අහන්නේ. මෙහෙමනේ දිල්කා දැන් අපිට මේ ඊයේ පෙරේදාත් එක එක ආයෝජකයෝ ලංකාවට ආපුවම පර්ණ ඒ කාලේට පෝ ආයෝජකයෝ අපිට උනත් පෞද්ගලිකව ඇවිල්ලා කියලා දිනවා. ගිය පාර මේ ව්‍යාපෘති අරන් ආපු වෙලාවේ අපෙන් ඩොලර් ලක්ෂ 5ක් කිල්ලෝ අපෙන් ඩොලර් මිලියනයක් කිල්ලෝ අපි මේ මිලියන සමහර මේ අහවල් කෙනා දුන්නා එහෙම සාක්කේ කියන මිනිස්සු ඉන්නවා ඒත් අපි දන්නවා මේ මිදුල දුන්නයි කියලා මේ ප්‍රමාණය වාර්තා වෙලා තියෙනවා මේක මේ මොන ගිනුමද කියන එක ලංකාවේ ගිනුමක දාන්නේ නැහැ ඒකත් ඔබතුමන්ලා කිව්වා ඒකත් ඔබතුමන්ලා කිව්වා පිටරට ගිනුම් වල ඩොලර් බිලියන 18ක් තියෙනවා මේ සම්බන්ධයෙන් මම ඔබතුමියට මේ සිංගප්පූරුවේ තියෙනවා කිව්වා ඩුබායි වල තියෙනවා කිව්වා මේ දෙකක් කියන්නට ඕනේ රටේ තියෙන රහස්‍ය තොරතුරු මයිදර පරීක්ෂණ කරන තොරතුරු පිළිබඳව ඒවා කරන අන්දම පිළිබඳව මම මේ අවස්ථාවේදී ඒවා කරන අන්දම පැහැදිලි කරන්න එපා ඒවා කරන අන්දම මම ඔබතුමියට පැහැදිලිව එකක් කියනවා ඒ පරීක්ෂණ කටයුතු සිදු වෙනවා මම ඔබතුමියට මං දන්න ජනතාව ප්‍රමාදයි කියලා හිතුවට මිනිසු මෙච්චර කල් බැන බැන හිටියා යෝෂිත රාජපක්ෂ මහත්තයාව ගන්න නැති කොට බැන බැන හිටියා මම ඇත්තට එක දැක්ක මගේ හොඳ මිත්‍රෙක් නාමල් රාජපක්ෂ මහත්තයාලා ඇතුළුව ගොඩාක් කට්ටියක කෝ අපි හොරු හොරු කෝ කාවත් ගත්තද නැද්ද කියලා හැරුවා මම මට එක් කියන්න දෙන්න. එතකොට ඊට පස්සේ ගත්තට පස්සේ කිව්වා දැන් මේ දේශපාල පල්ලි ගැනීමක් සම්බන්ධයෙන් අපිව ගත්තඩංගුර ගන්නෝ කියලා නහයෙන් අඬන්න පටන් ගත්තා. හැබැයි මේක එකක් පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ පරීක්ෂණ කටයුතු පොලිසිය විසින් Tamanට සාක්ෂි හරියට තියෙන වෙලාවට අධිකරණයට ඉදිරිපත් කළා ඒවා හරියට මේ කාගේවත් පෞද්ගලික පරිගණකීම නෙවෙයි 25කට වැඩි අධිකරණයට කරුණු දක්වලා ඉවරලා අවසානයේ සාක්ෂි දෙන වෙලාවට ඒව ඉදිරිපත් කරයි. ඒ නිසා පොඩ්ඩක් ඔය දැන් කිව්වා විදිහට වැඩේ කෙරීගෙන යනවනේ පුරි ප්‍රමාදයක් ඇති කෙරීගෙන යනවා. ඉස්සරහට තව කටයුතු වෙයි. මම එකක් තව අනතුරු හැවීමක් විතරක් කරන්න. මේ ලහි ලහියේ ඔය අලුත් පක්ෂයක් ඔය දන්නේ නැතෝ පොඩි පොඩි මන්ත්‍රීවරු කෑ ගහගෙන අලුත් පක්ෂ හදා ගන්න ඕනේ කියලා ඒගොල්ලන් වෙනම චූන් වෙලා හිටියට අද මම එකක් පැහැදිලිව කියන්න. ඔය බොහොම ලහි ලහියේ ඔය ටග් ගාලා පක්ෂයක් හදාගන්න උත්සාහ කරන්නේත් ඔය ෆයිල් 34 එළියට එන්න ඉස්සෙල්ලා ඒ ෆයිල් 34 ඇවිල්ලා ගොම අත්අඩංගුවට ගන්න පටන් ගත්තම කියන්න පුළුවන් අපි අලුත් පක්ෂයක් හදපු නිසා තමයි අපි අත්අඩංගුවට ගත්තේ කියන මාතෘකාව හදාගන්න තමයි ඔය පක්ෂයක් හදන්න යන්නේත් කියන එකත් මම අදාන තුරුංග වීමක් කරන්න. යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්නේ ඔහුගේ ගිණුමක සල්ලි තිබිලා හම්බ වෙලා නෙමෙයි. ඒ අත්අඩංගුවට ගන්නේ ඔහු සම්බන්ධ ආයතනයක් සම්බන්ධ කාරණාවක් ඉදිරිපත් කළා. ඊමේල් මගින් ඒ ආයතනය තුළ ගනුදෙනු කළාය. ඒ අනුව ඔහු ඒකට බලපෑම් කළ හැකි තත්වයක ඊමේල් ගනුදෙනු හරහා පේනවායි කියන කාරණේ මතම අදන්නේ එතන නීත්‍යානුකූලව තියෙන නීත්‍යානුකූලභාවය කොහොමද කියලා මොකද සමාගම් පනත යටතේ සභාපතිවරු කවුද කියන කාරණාව පිළිබඳව
පිළිබඳව ඒ පනත සඳහන් වෙනවා. ඒ අනුව ඒ රෙජිස්ටර් වෙන්න ඕනේ ඒ සභාපතිවරු කවුද කියලා අත්සන් කරන්න ඕනේ. එතකොට එහෙම නැතුව ඊමේල් ගනුදෙනු වලට ඒක තීරණය කරන්න පුළුවන්ද කියන එක ඒක නීතිය සම්බන්ධ කාරණයක්. මම ප්‍රශ්න කරන්න එක නෙමෙයි. ඔබතුමිය ප්‍රශ්නයකට ඔබතුමිය උත්තර දීලා ගියාම එතකොට ඒකනේ මතේ වෙන්නේ. ඒ නිසා මම මේකේ ප්‍රශ්නයට උදිනී වැරදි කිරීමක් කරන්න එපේ. එතකොට එහෙම නෙමෙයිනේ. එතකොට ඊමේල් පණිවිඩයකින් ඇරපු එක විතරක් නෙමෙයිනේ ඩිල්ක. එතකොට ඒ ආයතනයේ නිශාන්ත රණතුංග මහත්තයා තමයි CEO හැටියට ප්‍රධාන විධායක නිලධාරී හැටියට නිශාන්ත වික්‍රමසිංහ මහතා නිශාන්ත රණතුංග මහත්තයා. එතකොට එයා අහන්නේ අවසර ගන්නේ අහවල් බිල ගෙවන්න අහවල් මුදල ගෙවන්න අහවල් අවවාද ගන්නේ යෝෂිත රාජපක්ෂ මහත්තයා ඊමේල් එකෙන්. එතකොට ව්‍යාපාරයේ අයිතිකාරය හැටියට දැන් වාට මේක ආයතනයේ අයිතියක් නැත්තම් මම මේ ආයතනය වැඩ කරන එක නම් මම ඔයගෙන් අහන්නේ මොන කෙංගෙඩියටද අහවල් මිනිහට බිල ගෙවන්නද මේක කොහොමද කරන්නේ මේක අරමුද කරන්නේ පිස්සුවටද ඉතින් ඒ නිසා ඉතින් මේක මුදල් ආයෝජන කරන්න ඕනේ ඉතින් සාධාරණව Tamanට සම්බන්ධයක් නැත්තම් ගරු අධිකරණයට ඔප්පු කරන්න එච්චරනේ තියෙන්නේ ගරු අධිකරණයට Tamanගේ සම්බන්ධතාවයක් නැහැ කියලා ඔප්පු කරන්න නොහැකි වීම තුල තමයි ඒ පුද්ගලයන්ව අධිකරණයට ඉදිරිපත් කරේ අධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ Tamanට ඒක ඔප්පු කරගැනීමේ හැකියාවක් නැති වුණා. ඒක නැති නිසා තමයි උසාවියේ නඩුවක් යන්නේ. Tamanට ඔප්පු කරන්න පුළුවන් වෙච්ච වෙලාවට Tamanට එප ලැබෙයි. Tamanගේ සම්බන්ධයක් නැහැ කියන එක. ඒ නිසා මේක මේ එක්සත් ජාතික පක්ෂයට වුමනාටවත් එහෙමත් නැත්නම් කාගවත් මම පෞද්ගලිකව මම විරුද්ධයි තරුණ කොල්ලෙක්ව හිරේ දානවට මගේ කිසිම අපි කාලකන්ණි වින්දනයක් ඒකෙන් ලබන්නේ නැහැ. මම හැම තැනම කියනවා එහෙම වින්දනයක් ලබන්නේ නැහැ. අපිට කවුරු හරි පුද්ගලෙක්ගේ දරුවෙක් මේ දේශපාලනය කර පළියට ඒකේ මේ තියෙන වෛරයකට අපි මේ දාන එහෙමනම් අපි වෛරය තියෙන ඕනේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක වෙන යෝසිතලව දාන්න ඕනේ නැහැ. එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්තයම ඇතුළට දාන්න ඕනේ. එහෙම දැන් නැහැ. මේ පරීක්ෂණේ CSN නාලික පිළිබඳව කවුරු හරි කෙනෙක් අපිට මේ දාලා තියෙනවා නම් පොලිසියට පැමිණිල්ලක් ඒ පැමිණිල්ල විභාග කරේ වගේ පැමිණිලි 30 ගානක් දැන් ගිහිල්ලා තියෙනවා. ඒ පැමිණිල්ලේ ගියපු කරුණු වලින් තමයි මේක ස්ටැබ්ලිෂ් වුනේ. වගේ තව තියෙනවා පැමිණිලි ගොඩක්. ඒ ඔක්කොම කේක යනවා. ඒ නිසා තමයි කියන්නේ හෙට මෙයාව ගණී අනිද්ද මෙයාව ගණී කියලා ඒගොල්ලෝම දන්නවා. දැන් ගිහිල්ලා තියෙන පැමිණිලි මොනවාද? පැමිණිලි ඔප්පු කරගන්න බැරි කරුණු මොනවාද? ඒව ඔක්කොම දන්නවා. ඔය නනා ඉන්නේ මොහොතේ අර අපලවල් වලට මැකෙන්න. ඒක යෝ කත්ත කතාව. ඒක යෝ ඔයාලා ඇත්ත සත්‍ය. දැන් මම අහන්න කිපු ප්‍රශ්නේ මේ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්න ඔහුගේ ගිණුමක මුදල් තිබිච්ච කියන කාරණයට නෙමෙයි වෙනත් කාරණාවක් සම්බන්ධව. අපි මේ අහන්නේ ඇමරිකාන් ඩොලර් බිලියන 18ක් ගිනුම් ගතව තියෙනවා කියලා තමයි රාජපක්ෂවරුන්ගේ ගිනුම් වල තියෙනවා කියලා තමයි ඔබතුමන්ලා ඡන්දෙට කලින් කිව්වේ. ඒ ගිනුම් ඉතාමත් ඉක්මනින් එලි කරනවා. ඒක ඩුබායි වල ගිනුමක් තියෙනවා, සිංගප්පූරු වල ගිනුමක් තියෙනවා කියලා කිව්වා. එතකොට මේවා ඔබතුමන්ලා එලි නොකරන තාක්කල් ඒවා වැටෙන්නේ මඩගොඩට. හරි, ඒක හරි. ඒක නිසා තමයි අපි අහන්නේ ඒක විශාල මුදලක්. විශාල මුදලක්. ඔබතුමිය කියන කරුණ මම සම්පූර්ණ පිළිගන්නවා. ඒගොල්ලන්වත් පහුගිය මාස දෙකකට ඉස්සෙල්ලා බොහොම උජාරුවට කෑග ගහ හිටියේ කෝ අපි අල්ලපන් පුළුවන් නම් අල්ලපන් කියලා කිව්වේ ඔය කතාව උඩ තමයි. මොකද ලෝකේ නීතියක් තියෙනවා, විශේෂම සිංගප්පූරුව ඩුබායි වැනි රටවල් වල මුදල් ආයෝජන කරපුවම කවුරු ආයෝජන කරත් ලෝකේ අනිත් රටවල් වලට ඒ තැන්පත් කරු මුදල් පිළිබඳව සංඛ්‍යාලේඛන දෙන්න බැඳිලා නැහැ ඒ රටවල්. ඒ නිසා තමයි තවත් එක හේතුවක් ඔය FCID කියන ආයතනය දාලා ඒකට නීතියේ වළංගුභාවයක් අරගෙන ඒවට මුදල් පිළිබඳව වංචා කිරීම සම්බන්ධයෙන් ලෝකයේ තියෙන බැංකුවල තොරතුරු ගැනීමේ හැකියාව සඳහා තමයි තවත් ඔය FCID කියන ආයතනයක් හදලා ඒකට ලීගල් රයිට් එකක් අරගෙන නීතිමය රාමුවක් හදලා ඒකට ලෝකයේ හැමතැනකටම ඒ අවසරය ගන්න. හැබැයි ඒකත් තවම හරියට නීති රාමුවෙන් හරියට කරගන්න බැරුණා කියන එකයි මගේ විශ්වාසය. නමුත් කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කරන්න ඕන ක්‍රමවේදයන් සකස් කරගෙන ඉන්නවා. නමුත් අපි දන්නවා ඒගොල්ලොම දක්ෂයි. ඒ මුදල් ටික හසු වුණොත් එතුමන්ලගේ දිස්ම දැන් අපිට තියෙන එක දේ තමයි කොහොම හරි අපි කියපු දේ ඔප්පු කරලා පෙන්නන එක. එතුමන්ලා කරන ලොකුම උත්සාහය තමයි එතුමන්ලා කරපු දේවල් ටික හංගන එක. හැබැයි අපිට විශ්වාසයි දැන් වෙනකොටත් සමහර ඒවා දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කඩින්ම කියන මම දැනන් හිටියනම් මම මේ මගේ කොල්ලව ඔය කරන ඒවා මම ඕක මොන හරි කරන්න තිබුණා කියන කතාව එතුමයි කියන තැන්වල කියලා තිබුණා මම දැක්කා. ඒ එතුමා දැනන් හිටියෙත් නෑ මේ පොඩි දේවල්. CSN නාලිකාවේ මේක ඇත්තටම යෝෂිත රාජපක්ෂ මහත්තයා විනෝදයට කරපු එකක්. ඒකේ මේ පොඩි මේ ගනුදෙනු ඇත්තටම පොඩි මේ ගනුදෙනු නෙමෙයි ඇත්ත ගනුදෙනු. ඩොලර් මිලියන 2.3ක් පිළිබඳව කතා කරනවා ඒ සම්බන්ධයෙන් ඔප්පු කරගන්න බෑ කියලා. නමුත් ඒ අතරෙම නීතිඥවරු සඳහන් කරනවා එහෙම පැමිණිල්ලක් නැහැ. ඒක මතවාදයක් විතරයි මාධ්‍ය හරහා මාධ්‍ය ප්‍රකාශක පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා විසින් කරපු. ඉතින් ඒක ඇත්තසෙම දීර්ඝ මමත් ඔබතුමියත් මමත් වාද කළ තිරුමන්නේ. මම අද දවසේ ඒ ડોකියුමන්ට් එක ගෙනානේ උසාවියට ගොනු කරපු අපි ගාව තිබුණා සම්පූර්ණ උසාවියට ගොනු කරපු පෙත්සම සහ සියලු
කරුණුකාරණයි තියෙකි තිබුණා මේ 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 ආයතන වලින් ලැබිච්ච මුදල් පිළිබඳව ලැබුණු ක්‍රමවේදයන් පිළිබඳව එතුමාට ඔප්පු කර ගැනීමේ හැකියාවක් නොතිබුණා කියන දේ. විදේශ මුදල් ඩොලර් මිලියන 2.3ක් පිළිබඳව පැහැදිලි සටහනක් පැමිණිල්ලක් ඔය කියන ලියවිල්ල තියෙනවා කියලාද ඔබ කියන්නේ? මම දැක්කේ එහෙම නෙමෙයි කියලා නීතිඥවරු සඳහන් කරනවා. ඒ කියන්නේ ඩිල්කා විත්තියේ නීතිඥ මහතුරු තමයි කියන්නේ. විත්තියේ නීතිඥ මහතුරු කවදාවත් ඇත්ත සත්‍ය එලි කරයි කියලා මම විශ්වාස කරන්නේ තමන්ගේ සේවාදායකයට එකකින් අසාධාරණයක් වෙන නිසා. එතුමන්ලා දිගින් දිගටම පැමිණිල්ලක් තියෙනවා තියෙන්න පෑනේ ප්‍රධාන වශයෙන් පැමිණිල්ලක්වත් නැහැ කියලා කියන්න බෑනේ විත්තියේ නීතිඥවරුන්ට. එහෙම බොරුවක් කියන්න පුළුවන් කමක් නැහැනේ. එලිපිට පේන බොරුවක්. පොලිසිය පැමිණිල්ලක් නැතුව මිනිහෙක් වතුරට දාන්නේ නැහැනේ ඩෙල්කා එක. ඉතින් ඒක මහා වෙනත් වෙනත් චෝදනා තියෙනවා. දැන් මේකට මේ කාර්යයට සම්බන්ධ වෙනත් චෝදනා තියෙනවා. ඩොලර් මිලියන 2.3ක පැමිණිල්ලක් නැහැ කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඩෙල්කා පැහැදිලි කර මං කියන දේ අහගන්න. ඒගොල් ඔය කියන්නේ විත්තියේ කට්ටිය තමයි නීතිඥ මහතුරු ටික තමයි කියන්නේ යෝෂිත රාජපක්ෂ මහත්තයා නීතිඥවරු තමයි සඳහන් කරන්නේ. ඒ නීතිඥ මහතුරුන්ගෙන් ඔබතුමාලා මාධ්‍යවේදියා ඇහුවට ඔබතුමාලා ගිහිල්ලා පැමිණිල්ලේ වෙනුවෙන් පෙනී සිටින රජ නීතිඥවරුන්ගෙන් ඇහුවද මොකද? මාධ්‍යෙන් ගිහිල්ලා වචනයක්වත් ඇහුවද? දැන් ඔබතුමාලා මයික් එක අල්ලන්නේ ගිහිල්ලා පැමිණිල්ලේ නීතිඥ මහතුරුන්ගෙන් අහන්නේ නැහැ. ඒගොල්ලන් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔබතුමීලා ගිහිල්ලා ගන්නේ විත්තියේ නීතිකරු නීතිඥවේදියෝ. ඉතින් ඒගොල්ලන් කියන එක ඊට පස්සේ රටට කිව්වම ඒක හරිද? ඒක වැරදි. ඒ නිසා ඒක නෙමෙයි පොලිසිය මාධ්‍ය ප්‍රකාශක කියන්නේ කොහෙවත් යන මේ 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 මානසික මේ මේ ලෙඩෙක් නෙමෙයිනේ මොකද බුරු කියන්නේ. එතුමා කියන්නේ රජයේ ඒ තියෙන සම්පූර්ණ නීති ලැබිච්ච එතුමාට හම්බ වෙච්ච ඒ සංඛ්‍යාවත් එක්ක එහෙම නැතුව බොරුවක් කියලා එතුමා ඊට පස්සේ ගිහිල්ලා වෙන කෙනෙක්ට එතුමාට පැමිණිල්ලක් දාන්න පුළුවන් බොරු එකක් තමයි ප්‍රකාශ කළේ. එහෙනම් ඒ විත්තියේ නීතිඥවරුන්ට කියන්නේ පොලිසිය මාධ්‍ය ප්‍රකාශ විරුද්ධව නඩුවක් දාන්න කියලා මේ අපහස නඩුව. ඉවරයි. ඔර ඔතුපෙන් රවන්න මම දැන් කිව්වා. දාන්න කියන්නේ. ඒක බොරුවක් කියලා දෙනවා දාන්න කියන්නේ. ඊට පස්සේ දැන් හරියට උත්තරය හොඳයි. අපි කැටි විරාමයක් සඳහා යන්නට අවශ්‍යයි. විරාමයට කලින් මම මතක් කරන්නම් ඔබට හැකියාව තිබෙනවා මත විමසුමට එකතු වෙන්න අපිත් එක්ක www.dena.lk/vote කියන පිටුවට පිවිසලා ඔබේ අදහස මත ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඒ සඳහා ඔබට ඉදිරිපත් කරන ප්‍රශ්නය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගත යුතුද? ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගත යුතුද? ඔබ මේ සම්බන්ධයෙන් දරන මතය අදහස ඉදිරිපත් කරන්න www.dena.lk/vote කියන පිටුවට පිවිසලා ඔබේ මතය අපිට කියන්න. අපි කැටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව යළිත් 360 සජීව සංවාදයෙන් හමු වෙනවා. බැලිතෙක් වෙසිරිනේ 360 සජීව සංවාදය සමගින් අපේ දුරකථන අංකයේ 011-5383-14 5383-14 අපි මත විමසුමට ඔබට ඉදිරිපත් කළ පැනය ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගත යුතුද? ඔබේ මතය අදහස www.dena.lk/vote කියන පිටුවට පිවිසලා අපිට කියන්න. දැන් අපි පහුගිය ටිකේම දැකපු දෙයක් තමයි මේ උසාවියෙන් අධිකරණ පද්ධතියෙන් තීන්දුව තීරණ දෙන්න කලින් දේශපාලන වේදිකාවලදී තීන්දුව ලබා දෙනවා. සමහරු කියනවා ඊළඟ සතියේදී රාජපක්ෂවරු දෙන්නෙක් අත්අඩංගුවට ගන්නවා කියලා. දැන් නැවතත් කියනවා නාමල් රාජපක්ෂ ඊළඟ සතියේදී අත්අඩංගුවට ගන්න නියමිතයි කියලා. කොයිද ඩීල්ක? එහෙම නෑ පොඩි ඩීල්ක. දැන් ඔබතුමිය කිව්වා නාමල් රාජපක්ෂව ඊළඟ සතියේ අත්අඩංගුවට ගන්නවා කියලා කිව්වයි කියලා. කොතනද කවුද කිව්වේ කියලා මට පොඩ්ඩක් කියන්න. මං සඳහන් කරේ නෑ නෑ ඔබතුමිය දැන් කිව්වා ඔබතුමිය දැන් නොමගැරීමක් කරේ මට කියන්න මොන දේශපාලඥයාද කවුද කොතනද කිව්වේ නාමල් රාජපක්ෂව එන සතියේ අත්අඩංගුවට ගන්නවා කියලා. පැහැදිලි කරන අවස්ථාව දෙන්න. රාජිත සෙනරත් මහත්මයා නාමල් රාජපක්ෂේ නම කියලා කිව්වා. සෙනරත් මහත්මයා පැහැදිලි කරන අවස්ථාව දෙන්න. රාජපක්ෂවරු දෙන්නෙක්ව අත්අඩංගුවට ගන්න නියමිතයි කියලා රාජපක්ෂ මහත්මයා රාජිත සෙනරත් මහත්මයා කිව්වා. ඒ කිව්වා වගේම එක්කෙනෙක්ව එක රාජපක්ෂ කෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. දැන් ඔබතුමිය කිව්වා නාමල් රාජපක්ෂව ගන්නවා කියලා. දැන් ඔබතුමිට ඒ පැත්තෙන් කියන මොන හරි. හැබැයි ඔබතුමිය මට කියන්න නාමල් ඔන්න ඕක තමයි ඔය මාධ්‍ය නොමගැරීම. හරි? ඕක කරන්න එපා. දැන් පැහැදිලිවම මම කියන ඔය වැඩේ කරන්න එපා. ඔය පට්ටපල් බොරුවන්නේ කිව්වේ. නාමල් රාජපක්ෂ කියන්නේ නමක් කොතනකවත් කිව්වේ නැහැ. රාජපක්ෂවරුන්ව ගත්ත ඩංගුර ගන්නවා කියලා කියන්නේ නැති. දැන් ඔබතුමිය ගත්ත කෙලිම නාමල් රාජපක්ෂේ නමක් ඇදලා.
අරින්නේ මොන පැත්තටද මේ මතේ? දැන් ඔබතුමා ඔබ මේ වැරදිනේ නේද? ඔබතුමා මේ කියන ප්‍රකාශය අහලා ඉවර කරන්න. නෑ නෑ දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා මීගමුවේ තිබිච්ච බලන්න. මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා. ඔව් ඉතින් ඒක තමයි පැහැදිලි කරලා කියලා ඉවර කරන්න ඉඩ දෙන්න කියලා. දැන් හරවන්න එපා දිල්කාද මේක බලන්න. හරි ඔයා කියනකෝ ඔය පැත්තේ. මේක බලලා මිසුර රිවයින් කරලා බලන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ ප්‍රසිද්ධ සමුළුවේදී ප්‍රසිද්ධ අවස්ථාවේදී සදහන් කරන්නේ දොස්තර රාජිත සේනාරත්න මෙහෙම කිව්වා කියලා තමයි ඔහු එතනදී සඳහන් කරන්නේ. එතකොට මම ඔබට කතාව ආරම්භ කරගෙන ආවේ දේශපාලන වේදිකාවේ සඳහන් කරනවා රාජපක්ෂවරු අත්අඩංගුවට ගන්නවා කියලා. දැන් කිව්වා වගේම රාජිත සේනාරත්න මහත්මයා ගත්තා දේශපාලන වේදිකාවේ. මම කිව්වේ නෑ රාජිත සේනාරත්න මහත්මයාගේ කටින් මේක කියනවා මම දැක්කේ කියලා. මට ඇහුණයි කියලා. මොකද දේශපාලන වේදිකාවේ මෙහෙම සාකච්ඡාවක් තියෙනවා. දැන් නාමල් රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට ගන්න සූදානම්ක් තියෙනවා කියලා සාකච්ඡාවක් තියෙනවා. මොකක්ද ඒ සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය අහන්නේ? ඔබ ඒක හරවන්න එපා. ඔබේ හිතේ තියෙන දේ මම මගේ හිතේ තියෙන දේ නෙමෙයි දිල්කා. මෙන්න ලටේ මාධ්‍ය සදාචාරය ගැන මට පොඩි ප්‍රශ්න තියෙන තැන් මේවා තමයි. ප්‍රශ්නන්නේ ඔබතුමීට ඒක සම්පූර්ණ සාධාරණයි තියෙන ඔබතුමීට අවශ්‍ය විදිහට ඔබතුමීට නියෝග අනුව ඒක කතා කරන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඔබතුමීගේ උත්තරය අහන් හිටියානේ. මම ඔබතුමීගේ උත්තරය අහන් හිටියා දිල්කා. දැන් මට උත්තර දෙන්න අවශ්‍ය දෙන ඔබතුමීට. උත්තරයක් නෙමෙයි අමාත්‍යතුමා. උත්තරයක් නෙමෙයි අමාත්‍යතුමා. මේ සිද්ධ වෙච්ච දේ ඒ සිද්ධ වෙච්ච ප්‍රශ්නය තමයි ඔබෙන් ඇහුවේ. එතකොට මට අයිතිය තියෙන මේ ප්‍රශ්නේ අහන්න ඔබතුමාට අයිතිය තියෙන එකට පිළිතුරු දෙන්න. දවස් දෙකක් දෙන්න මට උත්තරේ දෙන්න. පිළිතුරු දෙන්න. හරි. ඒතකොට පිළිතුරු දෙන්න නම් ඔබතුමිය දැන් මේක බලන ප්‍රේක්ෂකයන්ට බාන්න පුළුවන්. ඔබතුමිය ආරම්භ කරපු හැටි සහ ඔබතුමිය කියපු හැටි මේකේ මේම ආවල් මන්ත්‍රීවරු කොහොමද කියන්නේ? පෞගිය කාලේ ගන්න ඉස්සලා සති දෙකකට ඉස්සලා කියනවා ආවල් කෙනාව ගන්නවා. දැන් ඔන්න කියනවා නාමල් රාජපක්ෂ මැතිතුමාව ගන්නවා කියලා. මම එතකොටයි ඔබතුමියට මැදට පැනලා ඇව්වේ. කවුද කිව්වේ? කොතනද කිව්වේ? කොහෙදද කිව්වේ කියන එක නිසා ප්‍රශ්නයක් නැහැ. ඔබතුමිය දැන් ඒක වෙනස් විදිහට හැරවුවා නම් ප්‍රශ්නයක් නැහැ. කමක් නැහැ. අපි ඒක දෙනින් නවත්තුමු. හැබැයි ඔබතුමිය මම ඒකට උත්තරයක් දෙන්නම්. එකක් හොඳට මතක තියාගන්න. ආණ්ඩුවක් හේට කැබිනට් මණ්ඩලයට වාර්තා කරන්න ඕනේ කැබිනට් වල මොකද්ද යන පරීක්ෂණ වල තත්ත්ව කියන එක. ආණ්ඩුවක් හේට අපි ඒක දැනගත යුතුයි. ඒතකොට කැබිනට් මණ්ඩලයෙන් පාද්‍ය වේදියෝ දැන් මගෙන් ඔබතුමිය අහනවා වගේ මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් දැන් ඔබතුමිය දැන් මගෙන් අහනවා මිලියන 18ක්ද ඩොලර් මිලියන 18ක්ද කොච්චරක්ද ගැන හැවුවනේ දැන්. දැන් කවදද මේ සල්ලි ගේන්නේ? දැන් මගෙන් ඔබතුමිය අහන ප්‍රශ්නයක්. ඒතර මම කියනවා මේ පරීක්ෂණ කටයුතු දැන් මේ රටේ කෙරෙනවා. මේක තව සති දෙකකින් පොලිසිය කියනවා අවල් කටේ ඉන්න ත්‍රුදිතෝ මේගොල්ලොම ඉදිරිපත් කරනවා කියලා. ඒක මොකද්ද වරද? ඔහොමද ඉස්සර දුන්නේ තීන්දුව? ඒ කාලෙදි කෙලින්ම ඡන්දේ තියෙන දවස්ද මැතිවරණ කොමසාරිස්ටද උසාවියේ තීන්දුවද මේ මොනද මොනාද කර කියන්නේ මේ අග්‍රවිනිශ්චය කාර්යාලයේ කටයුතුද උසාවියේ ඔක්කොම ටික කියන්නේ අරලිය ගහමන්දේරිද? එහෙම දෙයක් නෙමෙයි. මාධ්‍ය ප්‍රකාශක තැනකදී ප්‍රකාශයක් කරනවා අහවල් දවසට මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියෙනවා කියන එක අපිට වාර්තා වෙලා තියෙනවා කියන එක. කොතනකවත් රාජපක්ෂවරු ගැන කිව්වද නැද්ද කියලා මන්දනේ මම දැක්කා. ඔබතුමිය කිව්වා දෙවනි පාර කිව්ව කතාව හරි. මීගමුයිද මන් දැක්කා මහින්ද රාජපක්ෂ කියනවා ම නාමල් ලොවත් ලෑස්ති වෙලා ඉන්න හිටාරින්දර යන්න කියලා. අපි නෙමෙයි කියන්නේ. ඒගොල්ලන් කියන්නේ. ඒගොල්ලන් දන්නේ නැති අපිට වඩා ඒගොල්ලන් යනවා කියලා. ඔබතුමා අර රාජිත සේනාරත්න මහත්මයා කියපු එක දැක්කේ නැහැ. නාමල් රාජපක්ෂව ඊගව සතිය ගන්නවා කියලා රාජපක්ෂ මහත්මයාව රාජිත සේනාරත්න කිව්වේ නැහැ. ඔබතුමේ ඉතින් කවුද එහෙම කියන්නේ? ඔහු කිව්වා කියලා මම දැක්කා කියලා කිව්වේ නැහැ කියලා කිව්වනම් හරි. ඒක දැන් ඔය දැන් කියන ඒක තමයි පැහැදිලි කරන්නේ. දැන් සෝෂල් මීඩියා කියන එක ඔබතුමාට පැහැදිලි. හරිම ලේසි. ඒගොල්ලන් ඒක හරිම ලේසි. ඒක ඉස්සෙල්ලි රිවයින් කරලා බලන්න තියෙන්නේ. හරිම පහසුයි. හරි. ඔබතුමා ලක්ෂ දෙකකට අධික මනාප ගත්ත අමාත්‍යවරේ ගියවර ඔබ 360 සජීව සංවාදයට සහභාගී වෙද්දී මම ඇහුවා කී දෙනෙක්ට රස්සා දෙන්න පුළුවන් වුණාද කියලා. ඔබතුමා සඳහන් කරා තරුණ තරුණියන්ට රස්සා දෙන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ කියන කාරණේ. දැන් තත්ත්වය මොකක්ද? මේ ප්‍රශ්නේ මේ විදිහටමද නැත්නම් එතනින් ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙනවා? පළවෙනි වටේට 180කට දීලා තියෙනවා. මම හිතනවා ඒක අපි කොටස් වශයෙන් එකක් මතක තියාගන්න ඕනේ. දෙක ලක්ෂ දෙකක් ඡන්ද අරගෙන මම මේ අවුරුද්දේ රස්සා 2000ක් දුන්නත් ඒ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒකක් නෙමෙයි රටක් සංවර්ධනය කරනවා කියන්නේ. ගියා ආණ්ඩුව කරා වගේ ඇට විකුණන්නයි එහෙම නැත්නම් ගස් ඇට උපාධි ධාරීන් තියන්නයි කියන මේ අපේ රටේ අපේ ආණ්ඩුවේ තියෙන විකල්පය එහෙම නැත්නම් අපේ තියෙන දිශාව නැත්නම් දර්ශනය. අපි බලන්නේ මේ රට ආර්ථිකය ගොඩනගන්න නිෂ්පාදන ආර්ථිකයක් ගේන්න ජනතාවගේ අතට සල්ලි තියෙන්න ජනතාවට ඒ හරි අධ්‍යාපනයක් ලබා දෙන්න සුදුසුකම පුහුණුව ලබා දීලා මේ රටේ නිකම්ම නමට ශ්‍රමිකයෝ කරන්න නෙමෙයි පුහුණුවක් ඇති ශ්‍රමිකයෝ කරන්න නිකන් නමට රැකියාව
අපේ ගම්වල දෙමව්පියෝ ඇවිල්ලා දරුවන් වරන් ඒ ලෙවල් තියෙන ළමයි ඒ දෙක ගත්ත ළමයි විශ්වවිද්‍යාලයට යන්න බැරි දමව්පියෝගේ දරුවෝ ගෙනල්ලා දෙමව්පියෝ ඉල්ලන්නේ මුරකාර රස්සා අම්මපා කියන්නේ ඇඬෙනවා මට වඩා හොඳ රිසර්ච් තියෙන ළමයි ගෙනල්ලා අම්මලා ඉල්ලන්නේ මුරකාර රස්සාවක් ඉල්ලලා ඒ වුණත් රෝහල්කම් කරු රස්සාවක් ඉල්ලන්නේ ඒ අපේ රටේ දේශපාලනේ මේ රට කළ තියෙන විනාශය ඒ විනාශයෙන් බේර ගන්නවා මිසක් දැන් ඔබතුමිය අහන්නේ අර ප්‍රසිද්ධ ක්‍රමයේ මම කියන ඔබතුමියට වරදක් කියන නෙමෙයි වරදවා තේරුම් ගන්න එපා අපි අතර මේ ප්‍රතික්‍රියාව කියන නෙමෙයි මම කියන්නේ මේ මේකේ ඒ එහෙම දෙයක් නෙමෙයි අපේ රටේ පුරුදු වෙලා තියෙන්නේ මේ ඇමතියා රස්සා කීයක් දුන්නද මේ ඇමතියාට මොකද්ද කරන්නේ ඒක නෙමෙයි දර්ශනය ඊට වඩා ඔබට ගිය දෙයක් මේ රට විය යුතුමයි අපි පාරම්පරික මේ මේ හැරමිටි අදහස් වලින් නිකන් පුළුවන් පුළුවන් විදියට නිකන් සත පහේ රස්සා ටිකක් මිනිසුන්ට දීලා මම සෞඛ්‍ය ඇමතිනම් ඉස්පිරිතාලේ පුරවලා මම ප්‍රවාහන ඇමතිනම් CTB එක පුරවලා මම දුම්රිය ඇමතිනම් මේ CGR එක පුරවලා එහෙම දේශපාලනය කළ මේ රටක් කවදාවත් ඒක තමයි අපි පස්සට ගියේ ඊට වඩා ඔබට යන නිෂ්පාදන ආර්ථිකයක් කේන්ද්‍රස්ථානය කරගත්ත අපේ රට ආයෝජකයන අප රට දියුණු වෙන එහෙම තැනකට මේ රට ගෙන ඉන්නේ නිසා මම ඒකයි කිව්වේ ලක්ෂ 2ක් චන්දරම් මට ඊගාව ලක්ෂ 2ක් හම්බ වෙන්නේ නැති වෙයි ඒවා මගේ ප්‍රතිපත්තිය හා සහ හදවත පිරිසිදු වෙයි අපේ අවුරුද්දට ළමයි ලක්ෂ 6ක් ඕ ලෙවල් කරනවා ලක්ෂ 6න් ලක්ෂ 2යි ඒ ලෙවල් ලියන්නේ 25000යි විශ්වවිද්‍යාලය යන්නේ එතකොට අවුරුද්දට ලක්ෂ 5ක් දරුව හැලෙනවා පාරට අවුරුද්දට ලක්ෂ 5ක් දරුව හැලෙනවා පාරට මේ ලක්ෂ 5 හැලෙන ලක්ෂ 5ට කිසිම සෞසරණක් නැහැ ඒකට වැඩපිළිවෙලක් හදන්න ඕනේ ඒ දරුවෝ නිකන් හොයලා හොයලා නිකන් කොහෙට හරි ඔබන එක නෙමෙයි ඒ රටේ ප්‍රතිපත්තිවිත්වයේ දේශපාලඥයෙක් නිසා අපිට වඩා ලොකු ඔබට කියන වැඩසටහනකට අපේ ග්‍රාමාත්‍යතුමත් අපේ ආණ්ඩුවත් ජනාධිපතිතුමා ඇතුළු අපි වැඩපිළිවෙලක් හදාගෙන යනවා අපි ඉලක්කයට යනවා ඒ නිසා ඔබතුමිය මේ ආපු අර පැහැදිලි ප්‍රශ්නෙට මට උත්තරයක් තියෙනවා මම පොඩි 180ක් විතර දුන්නා හැබැයි ඒක නෙමෙයි මගේ ප්‍රතිපත්තිය ඒක නෙමෙයි මගේ න්‍යාය මයිට වඩා ලොකු දර්ශනයකින් වැඩ කරනවා ඒ නිසා මම හිතනවා මට ඒක ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි අපේ මගේ ප්‍රශ්නේ වුණෙත් ඒකම තමයි අමාත්‍යවරයෙක් විදිහට ඇමතිවරයා රස්සා කීයක් දෙනවද කියන එක කියන ලඝු ප්‍රශ්නයක් නෙමෙයි මම යොමු කළේ ඔබතුමා කලින් වතාවේදී සඳහන් කර ඔබතුමාට හැකියාවක් ලැබිලා නැහැ කියලා රස්සාවල් ලබා දෙන්න අපිට ලැබිලා තියෙන ඉතාමත්ම අඩු කෝටා සංඛ්‍යාවක් කියනවා අපිට රස්සාවක්වත් දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන කියලා අපිට ඕන උනේ එතනින් එහාට ඇමතිවරයෙක් විදිහට ඔබතුමාලට ඊට වඩා ලොකු දැක්මක් තියෙනට අවශ්‍යයි රටක තරුණ තරුණියන්ට ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන තරුණ තරුණියන් විතරක් නෙමෙයි අනිකුත් පළාත්වල තරුණ තරුණියන්ටත් රස්සාව ඕනේ නිසා ආණ්ඩුවක් විදිහට මොකද්ද තියෙන සැලැස්ම කියන කාරණේ තමයි මට ඔබතුමාගෙන් ලබා ගත යුතු පිළිතුරුුනේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවොත් ආර්ථිකය හැදේ කියලා බොහෝ දෙනෙක්ගේ විශ්වාසයක් තිබුණා එහෙම විශ්වාසයක් මත තමයි බොහෝ දෙනෙක් ඡන්දේ පාවිච්චි කරේ සතුටු වෙන්න පුළුවන් දැන් වෙනකොට දැන් අවුරුද්දක් ගත වෙලා තියෙනවා මොනවද එක්සත් ජාතික පක්ෂයට කරන්න පුළුවන් වෙලා තියෙන ඔය සැලැස්මට යන්න ඔබතුමා කියපු රැකියා ලබා දීමේ සැලැස්මට යන්න මොනවාද එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්නට හැකියාව ආරම්භ කරන්නට හැකි වෙලා තියෙනවා මොකද දසලක්ෂක් රැකියා ඉලක්කය මොකක්ද කරලා තියෙන්නේ ආරම්භ කරලා තියෙන්නේ මුලින්ම දෙක හොඳ ප්‍රශ්නයක් මේ තමයි අපේ රට වැදගත්ම වෙන ප්‍රශ්නේ මම හිතනවා අපි ඉස්ලාම් ආර් කියෝ වගේ ජනවාරි 8 වෙනිදා අපි මොකද්ද ඉස්ලාම් බලාපොරොත්තුනේ මේ රටට දේශපාලන වශයෙන් විශාල කවුරුත් බලාපොරොත්තු වෙච්ච නොවිච්ච වෙලාවක දේශපාලන පරිවර්තනයක් වුණා කට්ටිය හිතුවේ ඒ පරිවර්තනය වෙනකොට මේ රට තුළ මහා විශාල ලේ ගැලීමක් සිදු වෙයි මහා විශාල ව්‍යසනයක් වෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් බලය ගන්න ගියොත් එහෙම හමුදාව එළියට බහි ගහගනි මරාගනි හැබැයි ඉතාමත්ම දක්ෂ වෙස සූක්ෂම ලෙස රටේ ජනතාවට ප්‍රශ්නයක් නොවන අන්දමට ඒ ට්‍රාන්සිෂන් පීරියඩ් එකක් අරගෙන ඒ බලය හුමාරු කරගත්ත බොහොම ලස්සනට කලබලයක් ඇති කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා ඉතාමත්ම සංවරයකින් තමත්ම සාමූහිකත්වයෙන් තමත්ම දැන් නම් කියන බලෙන් ගත්තර මේ කියලා මේ මම දෙක කතා කියනවා හැබැයි වෙලාවේ බොහොම සුහදව ඒ මාරුව කරගෙන දෙන්න අයින් වෙලා අර්ලේ ගාමන්දේ අයින් වෙලා එතුමා මැදමුණට ගිහිල්ලා ඒ සියලු දේවල් වුණා එතනදී ඊට පස්සේ මොකද අපි බලාපොරොත්තුනේ අපි කිව්වා මේ රටේ 18 වෙනි සංශෝධන නිසා රට විනාශ වෙලා තිබ්බා ඒක නවත්තලා ඒකාධිපති බලය ඒකාධිපති බලවේගය මරණකන් ජනාධිපති වෙන්න පුළුවන් ක්‍රමවේදය අහක් කරන්නට ඕනේ 19 වෙනි සංශෝධනය ගේන්න ඕනේ කියලා අපි ස්වාධීන කොමිෂන් ස්ථාපිත කරන්න ඕනේ කියලා ඒ ස්ථාවරත්වයේ ගේන්න අපි උත්සාහ කරලා ඒක ගෙනාවා. ඒකට ලංකා ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය පක්ෂ විපක්ෂ සියලු දෙනාම ඒ මල්වට්ටියට අත තිබ්බා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ දින 100ක කාලය තුල අපි මේ රටේ තරන්න ඕන පරිවර්තනයන් කීපයකට අත ගැව්වේ. ආර්ථිකය හදන්න පුළුවන්
ක්‍රමවේදයක් නෙමෙයි තිබුණේ අත්‍යවශ්‍ය බඩමුළු කීපයක් විතරක් ඒ වෙලාවේදී පහත ඇලලා ඒ කැලල රැකියා දෙන්න බෑ අපිට දේශපාලන ස්ථාවරත්වයක ඒකට ආණ්ඩු දෙකම එකතු කරගෙන ඒ පැත්තේ කට්ටියකුත් මේ මේ දින 100 වැඩසටහනට ගිහිල්ලා අපි ඊට පස්සේ කරදරයක් නැතුව ලේවැගිරීමකින් තොරව නැවතවතාවක් සාධාරණම ඡන්ද ක්‍රමයකට සාධාරණ විදිහට ඡන්දෙකට ගියා ඒ ඡන්දෙට ගියේ අගෝස්තු 17 වෙනිදා ඡන්දය ඉවරුනේ ඡන්දය ඉවරලා ඊට පස්සේ තමයි රටක හරි අයවැයක් ඉදිරි අවුරුදු 5 වැඩසැලැස්ම සඳහා දිල්ක අයවැයක් හැදුවේ මේ දරුවා වදන්න දරුවා බඩට දාගත්තේ මේ අයවැයේ හරි දරුවා බඩට දාලා අය හදලා අගෝස්තු 17 සෙප්තැම්බර් තමයි අපි අමාත්‍යාංශ ටික අරගත්තේ අරගෙන ඉවලා ඔන්න නොවැම්බර් මාසේ තමයි අයවැය සකස් කරලා අයවැය ඉදිරිපත් කරේ ලංකාවේ ප්‍රථම වතාවට අයවැය සංශෝධන අති විශාල රාශියක් ආවා චෝදනාව යෝජනාව ගර්ජනාව වර්ජනාව මේ සියලු දේට කන් දුන්නා සියලු දේවල් වෙනස් කරා සමහර මිනිස්සු දන එක අපේ නොහැකියාව කියලා නැහැ ඒක වෙනස ඒක මිනිසුන්ට තේරුණා අපි කිව්ව වෙනස කියලා වෙනසක් ඕනි කියලා මොකද වෙනස කන් දුන්නා වර්ජනයට කන් දුන්නා බැන්නම කන් දුන්නා හැම දෙයකම හැව්වා හරිය පුළුවන් හැම දෙයක්ම වෙනස් කරා සාමූහිකත්වයක එකතු කරගත්තා කරලා 20 වෙනිදා වෙනකොට සංශෝධනත් සහිතව මෙන්න පාර්ලිමේන්තුවේ අයවැය සම්මත කරගත්ත 3-2කින් සම්මත කරාට පස්සේ ජනවාරි මාසේ ඒතොර දෙසැම්බර් 20 අයවැය වුණාට පස්සේ ජනවාරි මාසේ පළවෙනිද පටන් ගත්තම තවම මාසෙයි දෙයනේ දරුවා හැදිලා දරුවා බදලා තවම දරුවා එළියට ඇවිල්ලා තවම S2 කරලත් නැහැ හැබැයි දැන් අහනවා කොහො මොකද්ද වෙන්නේ කියලා ඒ නිසා මම එකක් ඔබතුමීට පැහැදිලිව කියන්න ඕනේ අපි මේ අයවැය තුල විශාල වශයෙන්ම මහන්සි වෙන්නේ රට අපේ ඉන්නේ ඊස් ඔෆ් ඩුයින් බිස්නස් කියන ඊස් ඔෆ් ඩුයින් බිස්නස් කියන්නේ ලෝකේ ව්‍යාපාර පිටරට කෙනෙක් හරි ලංකාවේ ව්‍යාපාරය ආරම්භ කිරීමේ මේ ශ්‍රේණිගත කිරීමවල ඉන්නේ අපි 113 අපි ලංකාවේ ඉන්නේ ලෝකේ ඊස් ඔෆ් ඩුයින් බිස්නස් වල 113 එතකොට ලංකාව වගේ රටකට කිසිම ආයෝජකයෙක් ඉන්නේ නැහැ ලංකාවේ තියෙන බැරියස් නිසා එහෙම නැත්නම් බාධක නිසා මේ බාධක අයින් කරන්නට ඕනේ. ඒ නිසා මේ බාධක අයින් කරන්න ඕන ආයෝජකයෝ එන්න ඒ කරන්න ඕන බාධක අයින් කරන්න තමයි අපේ සැලසුමක් අපි හදලා ටැක්සස් ලේසි ආයෝජකයෝ එන්න නම් ආයෝජකයන්ට මේ අපේ තියෙන බදු ක්‍රමය පැහැදිලි ඉතාමත්ම ලේසි බදු ක්‍රමයක් වෙන්න ඕනේ. එහෙම නැතුව වැල් වට aran තියෙන හැලක් තියෙන දින ගණනක් යන එහෙම නැත්නම් තේරුම් ගැනීමට නොහැකි වෙන අතනින් පටලලා මෙතනින් පටලලා එහෙම් බදු ගාලා මෙහෙම් බදු ගාලා එහෙම් බදු ගාලා මෙතනින් කියන්නේ ඩුප්ලිකේට් වෙන බදු ක්‍රමයක් තිබුණොම එහෙම එන්නේ නැති එක ඒ ඒ ක්‍රමවේදයන් හදලා FDIs එහෙම නැත්නම් කෙලින්ම ඩිරෙක්ට් ආයෝජන කරන කට්ටේ ඒකට ඇටැක් වෙන විදිහට එහෙම නැත්නම් ඒකට තමන් කැමති වෙන විදිහට ඒකට ගෙන්නන්න ඕන ක්‍රමවේදය හදලා මේ සියලු දේවල් හදන්න ඉස්සෙල්ලාම රටක් හදන්න රටේ ප්‍රතිපත්ති රාමුව හදන්න ඕනේ රටේ ප්‍රතිපත්ති රාමු දේශපාලන ස්ථාවරය හදන්න ඕනේ රටේ ප්‍රතිපත්ති රාමු හදන්න ඕනේ ඊට පස්සේ එකින් එක ගන්න ඕනේ බලන්න මේ කෙටි කාලෙට ඒ ටික ගත්ත කෙටි කාලෙට ලෝක රාජ්‍ය නායක කීයක් අපි දිහා බැලුවද නිකන් බලන්නකෝ ලෝක රාජ්‍ය නායක කීයක් අපි දිහා බැලුවද ඉන්දියාවෙන් ආරම්භ කරපුවම පකිස්තානෙන් ආරම්භ කරපුවම ඉන්දියාවේ ජනගහනය කීයද බිලියන කීයද අපි දිහා බැලුවට හරියන්නේ ඒ ආයෝජන අරන් එන්න ඕනේ ඇයි ඩිල්කා ඔය වගේ අසුභවාදී ඉන්නේ මම කොච්චර වට කැමතිද ඇයිවම ඔය විදිහට අසුභවාදීව එන්නද බැලුවට රාජනායක අපි දිහා බැලුවා කියලා අපිට සතුටු වෙන්න බෑ ඔයත් සාමාන්‍යයෙන් අර අර ආයෝජන ගේන්න ඕනේ ඒයි මුදල් දෙන්න ඕනේ අපිට ආයෝජන කරන්න ඔයත් අර සාමාන්‍යයෙන් අර විවාරේ බයියෝ කියලා කියනනේ මම ඔබතුමිය බයියෙක් කියන්නේ නැහැ නමුත් අර බයියෝ විදිහට අර හිතනවනේ කරන්න ඉස්සෙල්ලා එක ක්‍රෙන් නැහැ කියලා කියනවා දැන් මේකට අවස්ථාවක් දෙන්න අගමැතිතුමා ගියසුමනේ බදුලට යා මට කිව්වා එතුමාමට කිව්වා අපි අපි වෙනම පොඩි සාකච්ඡාවක් දෙකවා ආණ්ඩුවක් පළවෙනි අවුරුදු දෙකේ ඒ කියන වැට්ටි කරගන්න බැරුණොත් ඒ ආණ්ඩුව අසාර්ථක වෙනවා කියලා. මමත් විශ්වාස කරනවා. මේ අවුරුදු දෙකේ අපිට මේක කරගන්න බැරි වුණොත් අපි අසාර්ථක වෙනවා. මේක තමයි අපේ අවුරුදු දෙක පළවෙනි. ඉතින් මේ පළවෙනි බජට් එක දෙයියනේ මේ දහම පළවෙනි බජට් එකේ පළවෙනි මාසේ. කොහොමද මේ ඔබතුමිය ආන්නේ? කොහොමද ඇවිල්ලා බැලුවට හරියන්ද කියලා ඉස්සෙල්ලා බලන්න නැතුව පුළුවන්. ඔබතුමිය ගියක් ගන්නවද බලන්නේ නැතුව ඉස්සෙල්ලා. ඉස්සෙල්ලාම ඇවිල්ලා ගන්න මොකද? ගේ ගාවගේ බලලා එනවා. ඊට පස්සේ ආසාව ඇති වෙනවා. ගිල රැයට නිදාගද්දි හීනෙන් බලනවා අයියෝ මහත්තර කියන අනේ අපි ගාමකෝ ආරකම එහෙම තමයි ඉන්දියාවේ අගමැතිතුමත් බලලා එයා ගිහිල්ලා එයාගේ අමතුරුන්ට කියලා මේකේ ආයෝජනය කරමු පකිස්තානයේ අගමැතිතුමා ආවිල්ලා බලලා ගිහිල්ලා කියනවා එයා කියනවා මේකේ ආයෝජනය කරමු දැන් අපේ ජනාධිපතිතුමාද ජර්මනි බල ජර්මනියෙන් අඩ ගැහුවද ඉස්සර මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉන්දියාවේ අගමැතිතුමා ආවද මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නකොට ලංකාවට ඉන්දියාවේ ජනගහනය කීයද ඒ මාකට් එක අරනවා කියන්නේ ලංකාවෙන් කොච්චර ලංකාව වගේ පොඩි රටක කොච්චර දෙයක් ඉන්දියාවට අරින්න පුළුවන්ද අපි ඉස්සර ඇරියද කොච්චර පොඩි ප්‍රමාණයක්ද අපි ඇරියේ අපිට වෙන කිසිම රටක් ඕනේද අපි ඉන්දියාවට විතරක් අපේ සම්පූර්ණ නිෂ්පාදන ඉන්දියාවට විතරක් ඇරියොත් අපිට වෙන ලෝකෙ වෙන රටවල් ඕනේද චීනේ දැන් අපිට බයින්න ඕනේ අපි චීනෙත් එක්ක හොඳ නැහැ කියලා
උපදීමට ගොඩක් ඔය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කියලා මම විශ්වාස කරනවා. චීනය අපිත් එක්ක තරහද? දැන් ඔය ඉතිරෝනේ අපි ජීනිත් එක්ක තරහ වෙලා අපි ජීනිත් එක්ක තරහ නෑ. අගමැතිතුමා යනවා එන සුමානි. මලික් සමරවික්‍රම මහත්තයා යනවා 29 වෙනිදා. මේ චීනිත් එක්ක අපේ ගනුදෙනුව හොඳටම තියෙනවා. හරි ඔබතුමා කියනවානේ ඉන්දියාවට අපිට ගොඩාක් දේවල් යවන්නට හැකියාව තියෙනවා. අපිට ලොකු ඉලක්කයක් තියෙනවා කියලා ඉන්දියාවේ ඉන්දියානු වෙළඳපොළට අපිට අලවි කරන්න පුළුවන් ද්‍රව්‍ය, අලවි කරන්න පුළුවන් අලවි භාණ්ඩ නිෂ්පාදන මොනවාද? ඉන්දියාවට මොනවාද අලවි කරන්න බැරි කියලා අපි හාමුකෝ අපේ පැත්තේ. අපිට ඉන්දියාවත් එක්ක මොන ගනුදෙනුව වලටද දෙල්ක එන්න බැරි? ඉන්දියාව කියන්නේ ලෝකයේ තියෙන විශාලතම රටක්. ඉන්දියාව අද ලෝකයේ දියුණුවෙන් දියුණුවට ඉතාමත්ම ශීඝ්‍ර දියුණුවකට ලක්වෙච්ච මම හිතන ලෝකේ වැඩියෙන්ම ඉක්මනින්ම ෆාස්ටස් ග්‍රෝයිං නේෂන් එකේද තෝරාගත්ත චීනය ඉන්දියාව තමයි දැන් ලෝකේ අනිතු රටවලටත් වඩා ලෝකේ වැඩියෙන්ම අවධානය දිනාගෙන පවතින රටවල් දෙකක්. හරි. ඒතර මේ රටවල් දෙක ගැන තමයි ඇමරිකාවේ එංගලන්තේ වුණත් බය වෙලා ඉන්න රටවල් දෙක වෙලේ ලෝකේ ඉන්දියාව සහ චීනය. හරි. එතකොට මේකට අපිට ආයෝජනය කරන්න පුළුවන් මොනවාද කියලා හැවුවොත් මම මගෙන් මට අහන්න පුළුවන් වෙන්නේ දෙන්න බැරි වෙන්නේ මොනවාද? ඒකට මම අහන්නේ අපිට දෙන්න පුළුවන් මොනවාද? මොකද අපේ රටේ තියෙන ඉන්දියාවේ නැති දේවල් මොනවාද? අපේ රටේ තියෙන ද්‍රව්‍ය ඉන්දියාවේ තුට්ටු දෙකේ මිලට අලවි වෙන්නේ නැද්ද? ඉන්දියාව අපි වගේ විශාල රටක් වගේම ඔවුන් අපේ රටේ වගේ ආර්ථික පැත්තෙන් ගත්තත් ඔවුන්ගේ නිෂ්පාදන පැත්තෙන් ගත්තත් ඔවුන් විශාල ලෙස ඉදිරියෙන් ඉන්නවා. එතකොට අපි ඔවුන් එක්ක තරඟ කරන්න අපි සතු දේවල් මොනවද ඒ රටට යවන්න පුළුවන්? අපේ ඇත්ත වශයෙන්ම මොන ද්‍රව්‍ය ගත්තත් ඒ රටේ මිල අඩුයි. අපි ගත්තොත් එහෙම ඒ අපිට සංචාරක කර්මාන්තය ගත්තොත් එකක්. හරි. ඔබතුමිය දන්නවද ඉන්දියාවට ගොඩක් තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ එක උදාහරණයක් විතර දෙන කාර්යය නිසා. සංචාරක කර්මාන්තය ගත්තොත් ඉන්දියාවේ ඉන්න සංචාරකයෝ ආසම රටත් අය ලංකාව පිරිසිදු වෙන නිසා. ඔබතුමා හිතනවාද ඉන්දියානු සංචාරකයින් පිළිබඳ අපිට විශ්වාසය තියන්න පුළුවන්? සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් මම පොඩි සංචාරක කර්මාන්තය මගේ දේශපාලන ඉනිසලා කරපු කෙනෙක් ඇයිද මම දන්න නිසා මම කියන්නේ. ඒකල මම ඉන්දියන් ඒජන්සියක් කරේ. ඔබතුමන් ළමනේ කිව්වේ ඉන්දියානු සංචාරකයෝ ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා හෝටල් වල බිත්තර තම්බගෙන කන එක විතරයි කරන්නේ කියලා. ඒ ඉස්ස එක තමයි මම කිව්වේ ඉන්දියාව දැන් බලන්න ඔබතුමිය මගේ එක හරහටමනේ උත්තර අහන්නේ පොඩේන මම කියන්නේ. ඒක තමයි. ඔබතුමාගේ මතයෙන් මම දරන්න ඕන ලෝකේ ප්‍රධාන කෝටිපතියෝ 15 දෙනාගෙන් ඉන්දියන් කෝටිපතියෝ කී දෙනෙක් ඉන්නවද කියලා මට කියන්න. හරි. එතකොට අද ලෝකේ ඉන්දියන් කෝටිපතියෝ කී දෙනෙක්වත් අද ඉන්නවද ප්‍රධාන ලෝකේ ප්‍රධාන කෝටිපතියෝ 15 දෙනාට? එතකොට ඉන්දියාව කියන රටට අපිට සංචාරකයෝ විතරක් නෙමෙයි අපේ තියෙන ස්වභාවික සම්පත් එක්ක ඉන්දියාවට අපේ ළඟටවත් එන්න බැරි අපේ තියෙන සම්පත් ගොඩක් තියෙන එතුමන්ව ආකර්ෂණය කරන්න. ඒ අපිට ඉන්දියාව කියන්නේ එක තැනක් ඒ විතරක් නෙමෙයි දිල්ක. අපිට ගොඩාක් එතුමන්ලගේ සහයෝගයත් එක්ක ලෝකෙට යන්න පුළුවන් ක්‍රමවේදයන් හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉන්දියාව අපි වැනි රටකට සහයෝගය දෙන විශේෂයෙන්ම උතුරු ඉන්දියාව කරේ ඉන්න පුද්ගලයන්ගේ ලොකු ආකර්ෂණයක් ලංකාව කරේ තියෙනවා. ඒ නිසා අපි මේ බැඳීම අපි ඉන්දියාවත් එක්ක අභියෝගයට ලක් කිරීම නෙමෙයි අපි උත්සාහ කළ යුත්තේ. අපි ඉන්දියාවත් එක්ක අර එකවරක් ඉන්දියාව අපිට කියලා තිබුණා අපි ඉන්දියාවත් එක්ක අභියෝග කරන්න කිව්වොත් ඉන්දියාව දකුණු ඉන්දියාවට ඇවිල්ලා මුද්‍රා කරොත්ම ලංකාව යට වෙනවා. ඒ තරමට ජනගහනීය රටේ වැඩි. අපේ ලංකාව වෙන ජනගහනීය මිලියන 20යි. ඒ බිලියන මත බිලියන එක බිලියන ඇද්ද දෙකක්ද කොහෙද? ඒ නිසා ඒ හා සමාන පිරිසකට අපේ ලංකාවෙන් අපිට දෙන්න පුළුවන් සොලියුෂන්ස් ඕන තරම් තියෙනවා. ඒකට යන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්නේ ඉන්දියාව ඔවුන්ගේ රට ඇතුලේ හැම අතින්ම ගත්තම ඔවුන් ස්වයං පෝෂිත විදිහට කටයුතු කරන ඔවුන්ගේ රෙදිපිලි කර්මාන්තය ගත්තත් ඔවුන්ගේ වාහන ගත දැන් ඔයගොල්ලන්ගෙන් අපිට ගෙන්නන්න පුළුවන්. ඒගොල්ලන්ට අපේ මොනවද ඔවුන් ගන්න කියලා මට තියෙන ප්‍රශ්නේ. ඒගොල්ලන්ට කිසිම දෙයකින් එහෙම සෑහීම අපේ රට තුල අපේ ටැක්ස් හොලිඩේස් වැඩි නම් අපේ බදු ප්‍රතිපත්තිය ලිහිල් වෙනවා නම් ඒ රටේ ආයෝජකයෝ ඒ රටට මම දන්නේ ඉන්නවා පරිගණක හදන උනත් ඒ තියෙන ආයතන තියෙනවා එහෙට ගිහිල්ලා නැවතිලා එහෙ කර්මාන්ත ශාලා හදලා එහෙට යොගනවා. අපි දැන් සාකච්ඡා කරගෙන යනවා ඒ හදන ආයතනයක් ලංකාවට ගෙනල්ලා ඒ ලංකාව ඉඳන් ඉන්දියාවට අපනයනය කරන්න. එතකොට අපි ඒගොල්ලන්ට ටැක්ස් හොලිඩේස් දෙනවා නම් ඒ ආයතනයේ මිහිරැකියා ටික හදලා මෙහි ඉඳන්
ඒක ඒක තමයි අපි ක්‍රමවේදයේ සකස් කරගත යුත්තේ අපිට වෙළඳපොළ අපේ නාවුක අපේ නාවුක කොටස් දැනටත් ඉන්දියාවට සම්පූර්ණ වරාය ක්‍රමවේදය ගත්තත් අපේ ලංකාවෙන් තමයි ට්‍රාන්ස්ෂිප්මන්ට් වලින් යන්නේ අපේ ලංකාවට තමයි ඔක්කොම ලොකු නෙවුට කියලා පොඩි නෙවුලට දාලා ඉන්දියාවේ මුළු සියලු නගරවලට යන්නේ ලංකාවෙන් ඉතින් අපි එවැනි රටක් අපි තමයි ඉන්දියාවට කවන්නේ ඇත්තටම පිට රටින් ගෙනල්ලා දැනටත් ඒක තමයි අපේ නාවුක ක්‍රමවේදයෙන් කරන්නේ ඒ නිසා අපිට දැනටත් කරන්න පුළුවන් ක්‍රමවේදයන් ගොඩක් මේ රට තුල තියෙනවා. ඉතින් ඔබතුමිය අහන්නේ ඇයි අපි ඉන්දියාව වාහක කරන්න කියලා. ඒතකොට ඒහා සමානවම චීනය ගත්තත් එහෙමයි. අපි චීනෙත් එක්ක එහෙම සම්බන්ධ තියාගන්න. චීනය අපෙන් කිසිම දෙයක් ගන්නෙ නෑ. චීනය අපිට දෙනවා විතරයි. නමුත් අපිට චීනයේ මාකට් එකත් අරගන්න පුළුවන්. චීනයේ මාකට් එකත් අරින්න පුළුවන් මොකද්ද? ආරම්භය සංචාර කර්මාන්තය. චීන සංචාරකයෝ ලංකාවට ගෙන එන ක්‍රමවේදයක් හදා ගන්න ඕන. ඒ නිසා ඒ ක්‍රමවේදයත් අපි මේ දවස්වල සකස් කරගෙන යනවා. මට ඒක කියන්න බෑ. මම මේ දවස්වල හොඳින්ම දන්න ක්‍රමවේදයක් අර අරපු වහලා තිබුණු දේවල් වලට අපි ගෙනල්ලා ඒවට ආයෝජක ගෙනල්ලා ඒක කරන ලොකු විශාල ක්‍රමවේදකින් අපි සකස් කරගෙන යනවා කියන එකත් පැහැදිලිව කියන්න ඕනේ. හොඳයි අපිට දුරකථන නැමතුමක් තිබුණා 5:33.83.14 ඔව් සම්බන්ධ වන්න අයිබුවන්. 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 අයිබුවන් මට දරු හැමතුමාගේ අහන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔව්. පළවෙනි ප්‍රශ්න තමයි රටේ නීති ක්‍රියාත්මක වීමේදී ආණ්ඩු පක්ෂයට එක් විදිහට විපක්ෂ එක් විදිහට ක්‍රියාත්මක වෙන උදාහරණයක් වශයෙන් කියද්දී දැනට සිංහ කණ්ඩායමට සහයෝගය දෙන අයට ඉතාම දම්නස නීති ක්‍රියාත්මක වෙන උදාහරණයක් කියනවා නම් පසුගිය කාලේ අපේ රටේ කලාකරු වියන්නම් උත්තරේ තවත් දීපු ඒවා ගැන හොයන්න FBI එකට කැඳෙව්වා. ඒ වගේම අනිත් පැත්ත ගත්තොත් ශ්‍රීලංකා මහත්මියගේ ප්‍රශ්නේදී ඊට පස්සේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රශ්නේදී ආර නැව් වගේක් තියලා ඇමතිවරයෙක් තියෙන චෝදනාවක් තියෙන කිසිම පරීක්ෂණ සිද්ධ වෙන පස්සේ මහා ජනතාව විදිහට අපි දන්නේ මේ විදිහට නීති ක්‍රියාත්මක වීමේදී නීතිය කෙරෙහි විශ්වාසයක් නැති වෙනවා මහා ජනතාවට ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස් මොනවද කියන එකයි. දෙවෙනි ප්‍රශ්නේ වගේ දැන්ට දෙමළ භාෂාවෙන් ජාතිගීය ගායනා කරන ලැබුවා. ඒකෙදි ආණ්ඩු පක්ෂය බොහෝ පිරිසක් ඒකට කැමති ප්‍රකාශ කළා. ඒ වගේම දැන්ට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා ජාතික කොඩියේ සිංහයා සලකුණ අයින් කරලා ඒකට වෙන සලකුණක් කියලා දාන්න. මේ වගේ දෙයක් අනාගතයේ සිද්ධ වුණොත් ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගයක් වන්ද ඔබතුමාලා එක්ක කැමතිද කියන එක මට දැනගන්නවා. හොඳයි බොහොම ස්තුතියි. පළවෙනි ප්‍රශ්නය නීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රම දෙක. ඇයි මේ විදි දෙකකට නීති ක්‍රියාත්මක වෙන්නේ? ඒක අබද්ධ විපක්ෂයට සම්බන්ධයි. මම නැත්නම් මේ මතය දරන අයට බොහොම ඉක්මනට නීති ක්‍රියාත්මක වෙනවා. අපිත් දැක්කා මේ ගායක ගායිකාවන් කලා ශිල්පීන් ගෙනලා කාපු බීපු දේවල් පිළිබඳවත් ප්‍රශ්න කරනවා. අනිත් පැත්තෙන් මහා බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ඒ වගේම තවත් චෝදනාවක් එළුණා. අපි දන්නේ මේ චෝදනාවක් එළඹුණා මුදල් අමාත්‍යවරයාටම ප්‍රාඩෝ රත ගණනාවක් නිදහස් කිරීම සම්බන්ධව. මේ චෝදනා සම්බන්ධයෙන් මුකුත් විමර්ශනයක් පරීක්ෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වගේ දේවල් ඇයි මෙහෙම වෙන්නේ? සාහිරුනිකා මන්ත්‍රීතුමිය පිළිබඳවත් මම සාධාරණව මේකට උත්තරයක් දෙන්නම්. මම දිල්කා ඔබතුමිය මාව පොඩ්ඩක් හරි අඳුරනවා නම් ඔබතුමා මේ දන්නවා මම සාමාන්‍ය ලිස්සල යන බොරු කියන පුද්ගලෙ නෙමෙයි අවංකව උත්තර දෙන්න උත්සාහ කරන කෙනෙක්. මම ඇත්තටම අවංකවම කියන්න ඕනේ මේ අවස්ථාවේදී ගායක ගායිකාවන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දුන්නා කියලා එතුමන්ලට කරදරයක් කරන්න හේතු කරගෙන ගෙනපු කට්ටිය නෙමෙයි ඒ ගෙනපු කට්ටිය මම හොඳට පැහැදිලිව දන්නවා. ඒ ගෙනාවේ නොයෙකුත් උත්සව අවස්ථාවල් කරද්දී වැඩි මුදලක් ආයෝජනය කරයි කියන එහෙම නැත්නම් වියදම් කරයි කියන කියන්නේ අපි ගාව සමහර බිල් තියෙන ඒක ඔබතුමියලා කියන අර බිලියන 18 ඩොලර් බිලියන ගන්න නෙමෙයි මේ සමහර කම්ප්ලේන් තියෙනවා ඒවලදී වැඩිලා තියෙනවා මෙච්චර ගාණක් යන එකට මෙච්චර ඊට වඩා 10 ගුණයක් වැඩියෙන් ගෙවලා තියෙනකොට ඒ අහවල් ගායකයෝ තමයි ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒකට වියදම් කරපු කෑම බිල මෙච්චරයි. ඒ සමහරලාට ඒ පරීක්ෂණ කටයුතු වලදී එවැනි ගායකයෝ ගෙන්නලා ඒ සමහර පරීක්ෂණ කටයුතු වලට සම්බන්ධ කරගෙන තියෙනවා. නමුත් ඒ කිසි කෙනෙක් අත්අඩංගුවට අරගෙන නැහැ. ඒ පරීක්ෂණ කටයුතු වලදී මං කියුවේ FCID කිව්වම ඒකත් දැන් ලොකු විශාල මූල්‍ය පරීක්ෂාවන සම්බන්ධයෙන් පොලිසිය පිටවපු ඒකකයි. ඒකේ පරීක්ෂණ කටයුතු සිදුනවා. අපි දැක්කා ක්‍රිකට් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිස් නායකතුමා
තුමාගේ කලබලට පත් වුණා. එතුමාට අසාධාරණයක් කරන්න නෙමෙයි. නමුත් ඒ පරීක්ෂණයක් ආපු වෙලාවේ ඒ අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් ක්‍රීඩකයෙක්ගේ මොකක් හරි සිද්ධියක් සම්බන්ධයෙන් එතුමාගෙන් කට උත්තරයක් ගන්න ගෙනලා තිබටි. ඒක දැන් සාමාන්‍ය ක්‍රමවේදයක් බව. ඒක දැන් විවෘතයි හැමෝටම. දැන් අපිට වුණත් කවුරු එක්කෙනෙක් දැම්මොත් ඒක ගෙන හැබැයි මෙතුමා හැව්වා බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන්. බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ඩිල්ක පැහැදිලි කියන්න ඕනේ විපක්ෂය ඉතාමත්ම පහසුම ක්‍රමවේදය තමයි ඩිල්ක විපක්ෂයට කියන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි. හරි බැඳුම් කරේදී අහවල් කට්ටිය වංචාවක් කරා රවි කරුණායක මහත්තයා. ඇයි ආවේ සීඩියට ගන්න නැහැ කියන එක කියන්න ලේසි. නමුත් ඒක පැහැදිලිව මම ඔබතුමීට පැහැදිලිව කියනවා ලංකාවේ බැඳුම් කර මෙතෙක් කල් ගත්තේ පස්සේ දොරේ. මේ පළවෙනි වතාවට තමයි මේ බැඳුම් කර සිද්ධියේදී ඒකේ ආගියුමන්ට් එකක් තියෙනවා. විපක්ෂයේ ආගියුමන්ට් එක තියෙන එක ටෙක්නිකල් ආගියුමන්ට් එකක්. ඒකේ නීතිම ආගියුමන්ට් එකක් නැහැ. ඒකේ මොකද ඒකේ තමයි පළවෙනි පාර ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරලා බැඳුම් කර කැඳවපු පළවෙනි අවස්ථාව මේ අලුත් ආණ්ඩුව තුළ. ඉස්සර ආණ්ඩුවේ හැමදාම කරේ ඒක ප්‍රයිවට් ප්ලේස්මන්ට් කියලා ගෙනාවේ. ඒක එතකොට ටෙන්ඩරයක් නැහැ. ඒක විවෘත ටෙන්ඩර් කැඳවීමක් නැහැ. ටෙන්ඩර් කොමිටුවක් නැහැ. එතකොට ටෙන්ඩර් කොමිටුවක් හැඳවලා බැඳුම් කරයක් ගෙනවට පුවම කොහොමද කියන්නේ? එතන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා එතනදී නීතිය රාමුවෙන් විවේචනය කරන්න පුළුවන්. මොකද පොලිසිය කේර පොලිසියද එතනදී මයිතරව අත්තසම නීතියෙන් ගැටලුවක් වෙන්නේ නැති එහෙම එකක් පිළිබඳව පරීක්ෂණයක් කරයි. තේමන්නලා ඒක ගැන කතා කරනවා. එහෙමනම් එතනදී පොලිසිය කටයුතු කරන්නේ නැත්තම් සිවිල් උසාවියකට කොහොම හරි නඩුවක් හැඳවලා එහෙමනම් සිවිල් උසාවියේදී මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඕපන් කරන එක තමයි කරන්න පුළුවන් එකම ක්‍රමවේදය. ඉතින් මේකෙදී විපක්ෂයකට අපි විපක්ෂයේ හිටියනම් අපි වුණත් කරන්නේ ඒකෙදි වෙන යම් මතයක් රටේ ගොඩනගන්න ඒ කතාව කියන දේ. ඒකෙදි සමහරට අපේ ජනතාවේ සම්බන්ධයෙන් කලබල වීම සමහරට ඒ පාක්ෂික ඒ කතාව අරගෙන ඉදිරියට යෑම එක සාමාන්‍ය දෙයක්. අපි තිස්සරේම දේවල් කරගෙන අපේ පාක්ෂිකව අරගෙන කැඳගෙන ඉස්සරහට අරන් ගියා. මොකද ඒම තමයි විපක්ෂයේ නොර දේශපාලනය අරන් යන්න ඕන ක්‍රමවේදය. ඒක තමයි ක්‍රමවේදය. ඒක කරන් ගියට ඒක නෙමෙයි යථාර්ථය. ඒතර හිරුනිකා ගැන හැවුවා. හිරුනිකාගේ ක්‍රමවේදයේදී මම හිරුනිකාව සුද්ධ කරන්න හදනවා නෙමෙයි. නමුත් මම පැහැදිලිව කියන්න ඕනේ හිරුනිකාගේ සිදුවීමේදී උනේ බී වාර්තාවේදී හිරුනිකා එතන හිටියයි කියන එක නෙමෙයි එතනදී දාලා තිබුණේ. එතනදී පැහැර ගැනීමක් සම්බන්ධයෙන් ගන්න ක්‍රමවේදයයි වෙන යමකදී අපදින ක්‍රමවේදයේ ක්‍රම දෙකක්. මූල්‍ය වංචා සම්බන්ධයෙන් තියෙන දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන නීතියයි පුද්ගලයෙක් පැහැරගෙන යෑමේදී එයා පැහැරගෙන ගියාම නෙමෙයි පැහැරගෙන ගියපුලා එයා එතන හිටියයි කියලා තිබුණා නම් එතනදී ගන්න ක්‍රියාමාර්ගයේ දාන පනතනුව තමයි ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මම පැහැදිලිව අදටත් කියනවා පොලිස් කොමිසමක් තියෙනවා. එතනදී කවුරු හරි වගකීම පැහැරලා හිරුනිකාට යම් කිසි මට්ටමක සාධාරණයක් කළා ඒ දාන්න ඕන පනත වෙනස් කළේම දාලා තියෙනවනම් ඒ පොලිස් කොමිසම වලින් ඒ දේවල් කරන්න ඕනේ. එහෙම නොකරනො නම් මේ රටේ අපි බලාපොරොත්තු වෙන විනය රටේ හැදෙන්නේ නැහැ. ඒක පැහැදිලිව කියනවා. මම දැක ආගමතුමා පාර්ලිමේන්තුව තුලදී කිව්වා හිරුනිකාට ඔබ ඇයි මිනිස්සු කතා කරන්නේ නැත්තේ පාලිත තෙවරප් පෙරුම දනගස්සපු වෙලාවේ පාලිත තෙවරප් පෙරුම අර පාදිසභා මන්ත්‍රීලෙක් අපේ කොඩි කැඩුවයි කියලා අපි ඡන්දෙ දෙනපු වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු දනගස්සුවයි කියලා පාලිත තෙවරප් පෙරුම දවස් කීයක් හිටියද රිමාන්ඩ් වන්දනාගාරේ. ඉතින් ඒව අපි නැවැත්තුවාද? ඒ නිසා එහෙම කියන්නේ නරකයි. දැන් අපි මගේ වුණ පොලිසි ඉදිරිමත් වෙලා මටත් උස විනඩුව දැම්ම. එහෙම නවත්තන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. ඒ නිසා ඒවට සාධාරණ විදිහට ඒ නීතිය ක්‍රියාත්මක වෙනවා. රාඩෝ රථ සම්බන්ධයෙන් උත්තර පසුබිම් දෙවන මාධ්‍යවල වාර්තා කළා. ඒකත් එවැනිම සිදුවීමක් මේ ඩිල්කයි එක පිළිබඳව මම දැක්කරවි කරුණාක මත දෙපාරක් පාර්ලිමේන්තුවේ ගෙන එතුමා ඕන දෙයකට ඔට්ටුයි ඒක ඔප්පු කරන්න එහෙම දෙයකට එතුමාගේ කිසිම සම්බන්ධයක් තියෙනවා නම් එතුමා සූදානම් කියලා ඕනේ. ආන්ද්‍ර කුමාර දිසානායක මහත්තයාට එතුමා උත්තරයක් දුන්නා. එතුමා කිව්වා මේ ඔයා මේක මම මාධ්‍ය කීපෙක් කියනවා මම දැකලා තියෙනවා. කරුණාකර කරුණුත් එක්ක මාත් එක්ක ප්‍රසිද්ධිය ඇවිල්ලා ඔප්පු කරලා පෙන්නන්න මගේ සම්බන්ධයක් තියෙනවා කියලා එතුමා මොකක් හරි දේශපාලන වශයෙන් තීන්දුවක් ගැන කතා කරා. ඉතින් එහෙනම් ඉතින් කොහොමද ඉතින් උත්තර දෙන්නේ? අපි කෙටි විරාමයක් සඳහා යමු වන්නට අවශ්‍යයි. www.dena.lk/vote කියන පිටුවට පිවිසලා ඔබ අපි ඉදිරිපත් කළ ප්‍රශ්නයට ඔබේ මතය ඉදිරිපත් කළ තිබුණා. ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගත යුතුද? අපි ඉදිරිපත් කළ ප්‍රශ්නය ඔව් කියලා කියනවා 66%, නැත කියලා සඳහන් කරනවා 34%. ඒ තමයි දැනට තියෙන ප්‍රතිඵලය. මේ ප්‍රතිඵලය වෙනස් කරන්නට මේ ඊළඟ තත්පරේදීම ඔබට අවස්ථාව තිබෙනවා www.dena.lk/vote කියන පිටුවට පිවිසලා ඔබේ මතය අදහස ඉදිරිපත් කරන්න. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු යළි 360 සජීව සංවාදයේ හමු. ඔබ යළිත් එක් වී සිටින්නේ 360 සජීව සංවාදයේ සමගින්. අපේ දුරකථන අංකය මතක් කරනම් 0115 33 83 14 දුරකථන අංකය. ඒ වගේම අපි
මතවිමසුමට ඔබට යොමු කළ ප්‍රශ්න ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුව තුල ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගත යුතුද ඒ සම්බන්ධයෙන් ඔබ දැක්වූ මතය තමයි ඔව් කියනවා 61%ක් මෙවන විට 39%ක් නැත කියන අදහස දරනවා www.denna.lk/vote කියන පිටුවට පිවිසලා තමයි ඔබ මේ මතය අදහස ඉදිරිපත් කරන්නේ අපිට දුරකථන ඇමතුමක් තියෙනවා තවත් අපි ඒ දුරකථන ඇමතුමත් ලබා ගමු කලින් දුරකථන ඇමතුමට අදාළව ප්‍රශ්නයක් තව ඉතිරි ඒ ප්‍රශ්නටත් පිළිතුරු ලබා දෙමු මේ දුරකථන ඇමතුමට අවස්ථාව ලබා දීලා හොඳයි බොහොම ස්තුතියි මම ඒකට උත්තර දීලා නම් ප්‍රකීති ප්‍රශ්න නිසා ඇත්තසම සුභ ආරංචියක් තියෙනවා ආ 19 වෙනිදා තමයි ඔබතුමියලා දන්න විදිහට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 49% ශ්‍රී ලංකා රජයට අයිති ඒ වගේම භාණ්ඩාගාරයට සහ තව 51%ක් තමයි ඇත්තම ශ්‍රී ලංකා රජය කියන පාර්ශවයට අයිති වෙන්නේ 100 ඉතුරු ප්‍රමාණය අයිති වෙන්නේ මලයාසියානු සමාගමකට ඒ නිසා ශ්‍රී ලංකා රජයට තනියෙන් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නොහැකි මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නකොට මේ සම්බන්ධයෙන් තීන්දුව ගැනීමේ හැකියාව තියෙන්නේ අත වශයෙන්ම ඒ බෝඩ් එකට එහෙම නැත්නම් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට සහ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තමයි මේ තීන්දුව ගත යුතුව තියෙන්නේ මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෝ මේ 20 වෙනිදා තමයි නැවත සමුණ ගැහෙන්නේ ඔව් පාර්ලිමේන්තුවේදීත් මමත් ප්‍රකාශයක් කළා අගමැතිතුමත් ප්‍රකාශයක් කළා මෑන් පවර් කියන සංකල්පය අපි අයින් කරනවා කියන එක අපි ප්‍රකාශ කරලා තිබ්බා හියුමන් කැපිටල් කියන ආයතනයේ දැන්ට 2000ක් පමණ සේවකයෝ ඉන්නවා ඒක එකපාරට ටෙලිකොම් ආයතනයට ගන්නවට මේ මිලිෂියානු සමාගම් කැමති වෙන්නේ නැහැ මොකද ඒගොල්ලෝ විදේශ සමාගමක් නමුත් අපි ඒක සාකච්ඡා කළා කාණ්ඩ වලට කණ්ඩායම් හැටියට ඒක ගන්න බවට මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා ඒ නිසා මම අවුරුදු 4ක් ගිහිලා නෙමෙයි මේක අවුරුද්දක් ගිහිල්ලත් නෙමෙයි ඇත්තටම මම අමාත්‍යවරයෙකුට මේ අමාත්‍යංශය බාරගෙන සෙප්තැම්බර් 1 වෙනිදාදී ආයවැයෙන් පස්සේ තමයි ඇත්තටම මුදල් වෙන් වුණේ. ඉතින් හරියට බැලුවොත් මාසයක් එක අමාරක කාලයක් අපි මේ සම්බන්ධ විශාලිත පීවරක් කරන් තියෙනවා වෘත්ති සමිති නායකයෙක් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් මේ නිසා පැහැදිලිව කියන්න පුළුවන් ළඟදිම නොබෝ දවසකම 600 දෙනෙක් 700ක් පමණ අවුරුදු 4ක් පැනපු සේවකයෝ අපි අනිවාර්යෙන් ස්ථිර කරනවා. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අධ්‍යාපන සම්බන්ධයෙන් තියෙන ගැටලු මොකද ටෙලිකොම් ආයතනයට ගන්නකොට සුදුසුකම් සම්බන්ධයෙන් තියෙන ගැටලු තියෙනවා ඒක සම්බන්ධයෙන් ටෙලිකොම් ආයතනයේ ඉන්න සේවකයන්ගේ විරෝධතාවයන් තියෙනවා ඉතින් මේවා සම්බන්ධයෙන් ගොඩක් ගැටලු තියෙනවා නිරාකරණය කරන්න කියන තරම් ලේසි නෑ මොකද හියුමන් රිසෝස් එකේ ඉන්න කට්ටිය සමහරට සුදුසුකම් වල අඩුවක් තියෙනවා ටෙලිකොම් ආයතනයේ තියෙන අර ග්‍රේඩ්ස් වල තියෙන ප්‍රශ්නයක් නිසා ඒ සම්බන්ධයෙන් සියලු ඒ සාකච්ඡා කළා අධ්‍යක්ෂ මණ්ඩලයත් එක්ක සාකච්ඡා කළා නමුත් පැහැදිලිව කියනවා ඒ සේවක කොමාරි අපි ටෙලිකොම් ආයතනයට බඳවා ගැනීම ක්‍රමවේදය අනිවාර්යෙන් සකස් කරනවා. ඉතින් මෙච්චර දුරක් ආපු එක කට්ටියට කරන් බැරිච්ච එක අපි කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් පොඩි තව ටික කාලයක් ඉවසන්න නමුත් අපි 600ක් 700ක් නොබෝධිනකින්ම අනුයුත් කර ගන්නවා කියන එක මුලින්ම කියන්න. හොඳයි. කලින් යොමු කරපු ප්‍රශ්නේ තවත් කොටසක් තිබුණා. දෙමළ භාෂාවෙන් ජාතික ගී ගායනා කරා ජාතික කුඩේ සිංහ ඉවත් කිරීම සම්බන්ධයෙන් කතාවක් තියෙනවා. ඒ සම්බන්ධව ඔබතුමා දාන ස්ථාවරය මොකක්ද ඔබතුමා? ඒක අමූලික බොරුවක්. ඒක පට්ටපල් බොරුවක්. ජාතික කුඩියෙන් සිංහයා ඉවත් කිරීමේ කිසිම චේතනාවක් නැහැ. ඔබතුමාලා දැක්කනම් මෙදා පාර තිබුණු ශ්‍රී ලංකා වේ 68 වෙනි නිදහස් සමරුව උළෙලේදී අභිමානවත් ලෙස සමරුවේ සිංහයාගේ ගමන් මාර්ගයෙන් තමයි සියලු පෙරේඩ් එක ආරම්භ වුණේ. එතනදී අභිමානවත් ලෙස සිංහයාගේ සංකේතයෙන් තමයි ආරම්භ කරේ. ඒ නිසා මේ ආණ්ඩුවේ කිසිවිටකත් සිංහයාගේ ලාංඡනයට අවමන් කරන්නේ නැහැ. ඒක පැහැදිලිව පේනවා. නමුත් එතනදී පැහැදිලිව කියන්නට ඕනේ මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මම හිතනවා අනවශ්‍ය ලෙස ජනතාව අතරේ අනවශ්‍ය කතන්දර පතුරවා මෙන් මම හිතනවා මේ රට අස්ථාවර කරන්න ජාති ආගම් කුල මල ભેදයක් නැවතතාවක් ඇති කරමින් දේශපාලන වාසි ගන්න උත්සාහ කරන ජනතාවගේ මනසට ගහන්න උත්සාහ කරන කණ්ඩායමක් කියන එක මම හිතනවා ඒ සම්බන්ධයෙන් ඊට වඩා බුද්ධිමත් ලෙස හැසිරුණොත් හොඳයි කියන එක ජාතික ගීය දෙමළ ගායනා දෙමළෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් මගේ හදවතේ තියෙන්නේ නම් ඇත්ත වශයෙන්ම අවංකෙන් මුලින් ගායනා කදී මම පුංචි බයකුත් ඇති වුණා දීර්ඝ බුරුණේ කියනවනේ මම හිතුවා මේක ජනතාව වැරදි මතයක් ගත වෙයිද කියලා නමුත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් ඇයිට
මම දෙමළ බසින් ජාතිය ගිය ගායනා කරනකොට මට එක අතකට මම ඉඳිනේ මම හැඟීමකින් මං හිතන් කල්පනා කරා මට දැන් මේක හරියටම තේරෙන්නේ මට වචන හිම්මෙන් දෙකක් තුනක් අල්ල ගන්න පටල ගන්න පුළුවන් මොකද මං දෙමළ ජනතාවත් එක්ක මේ ප්‍රදේශයේ ගැවසෙන නිසා නමුත් භාගයක් තේරුන්නේ නැහැ නමුත් මං හිතුවා මම ගිහිල්ලා ජාතිය ගිය වතුවල සිංහලෙන් කියනකොට ඒ ළමයින්ට තියෙන මම කියන මෙලෝඩියක් තේරෙන්නේ නැතුව ඇති නේද කියලා මට ඒක වැටහුනේ ජාතික ගීය මම කියන මේ දෙමළෙන් කියනකොට තමයි මට තේරුනේ. ඒතකොට මම හිතුවා අපි මෙතෙක්කල් අපි යාපනයේ වේවා මඩකලපුවේ වේවා අපි තුන් වතුකරේ වේවා බණ්ඩාරල වේවා බදුල්ලේ වේවා වතුකරේ ප්‍රදේශයේ එහෙම නැත්නම් මඩකලපුව පැත්තේ යාපනයේ පැත්තේ අපි සිංහලෙන් ගායනා කරොත් ඒ ළමයින්ට කිසිම හැඟීමක් නැහැ මේ ජාතික ගීයේ. මේ ජාතික ගීයේ තනුව එකම නම් වචන එකම නම් අර්ථය එකම නම් ශ්‍රී ලංකා තායා කියන්නේ ශ්‍රී ලංකා මව කියන එක. ඒක දෙමළ කෙනෙක් ඒ භාෂාවෙන් කියනවා නම් ශ්‍රී ලංකා මව් කියලා ඒකේ මිනිස්සුන්ට මොනතරම් හැඟීමක් එයා දෙමළ කෙනෙක් වුණාට ලංකාව ගැන ඇති වෙයිද ඉතින් මම ඇත්ත වශයෙන්ම හිතනවා මීට වඩා හැඟීමක් දෙමළ මිනිස්සුන්ට ලංකාව ගැන ඇති වෙයි කියලා ඒ නිසා මම හිතනවා රටක නායකයෙක් කෙරෙහිට එවැනි දෙයක් කරන්න කොන්දක් තියෙනවා සමහරට පෙනුමෙන් උඩ රැවුල තිබුණට ඇඟපත තිබුණට මූදේ උඩ අතට පා වෙන්න පුළුවන් වුණාට ඒක කොන්දක් තිබීමක් නෙමෙයි මෙවැනි තීන්දු ගැනීම තමයි කොන්දක් තිබීම කියන්නේ පෙනුම නෙමෙයි කොන්ද තිබීම කියන්නේ කොන්ද තිබෙනවා කියන්නේ තීන්දුව తీරන ගැනීමේ කොන්දක් තියෙනවා ලෝකෙම බයයි ඔය වගේ තීන්දුව ගන්න රටක මෙවැනි ප්‍රශ්න තියෙනකොට තීන්දුව తీරන ගන්න බයයි ටයි එක කෝට් එක දැම්මයි කියලා එතුමා කොන්ද නැති වෙන්නේ නැහැ එහෙම නැත්නම් මේ රෙද්ද බැනිය මැන්දයි කියලා එතුමට කොන්ද තියෙන්නේ විදියකුත් නැහැ කොන්ද තියෙන්නේ ක්‍රියාවේ ක්‍රියාවක් තියෙන්න ඕනේ රට ගැන හිතලා බය නැතුව తీරන ගන්න පුළුවන් වෙන්න ඕනේ රටම ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතන වෙලාවක එහෙම තීන්දුවක් ගන්න පුළුවන් වෙනවා කියන්නේ කොන්දක් තියෙන නායකයෝ එනිසා මං ආඩම්බර වෙනවා එවැනි නායක දෙන්නෙක් යටතේ එවැනි දෙයක් කම්පලෝ ඉන්නේ ජාතික ගීය දෙමළෙන් කියන්න ඕනේ කියලා නිර්දේශය තිබුණේ තිල්කා LLRC වාර්තාවේ ඒකේ නිර්දේශයක් තියෙනවා ජාතික දෙමළෙන් කියන්න ඕනේ කියලා LLRC වාර්තාවෙත් තිබුණා මහින්ද රාජපක්ෂ මහත්තයා දාපු කොමිටුවේ වාර්තාවෙත් තියෙනවා දන්නවද ඒකෙත් තියෙනවා ඒවා කිව්වේ නැහැ එළියට කොතනකවත් යදෙන්නේ නැහැ එළියට ඒ විතරක් නෙමෙයි දෙමළ අච්චු පොත්වල මහින්ද රාජපක්ෂ මහත්තයා දෙමළෝ ජාතික ගීය පොතේ print කරා කියන්න බයයි. ඇයි සිංහල බෞද්ධයෝගේ ඡන්ද නැති වෙයි කියලා. ඒක නෙමෙයි විය යුත්තේ රටක නායකින්න කොන්ද තියෙන්න ඕනේ. කොන්ද තියෙන්න ඕනේ මිනිස්සු ඉස්සරහා කියලා සද්ද දාන්න නෙමෙයි. ඊට වඩා අවංකෙන් හදවතෙන් රටේ මිනිස්සු වෙනුවෙන් ජාතිකත්වය රකින්න එකමුතුකම කරන්න ඒ කොන්ද තියෙන්න ඕනේ. අන්න ඒකයි රටක නායකයෙක්ගේ කොන්දක් කියන්නේ. ඒක අපි ආඩම්බර වෙනවා. ඔබතුමා මාධ්‍යවේදීන්ට මේ 4G dongle ලබා දෙනවා කිව්වා ස්මාර්ට්ෆෝන් දෙනවා කිව්වා සෑම පාසල් ළමයෙක්ටම තමන් ඉන්න තැන හඳුනාගත හැකි වෙන ආකාරයේ ආරක්ෂිත උපකරණයක් ලබා දෙනවා කිව්වා කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කවදද මේ සියලු දේට අපි කැබිනට් පත්‍රිකාවක් එන මේ සතියේ බදල් දාන්න බැ අගම ජනාධිපතිතුමා මිහි ගිහිලා තියෙන නිසා ජර්මනී නමුත් ඒකට මොකද TRC එකේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය අවශ්‍යයි මොකද ඒක අනිත් ආයතන වලට ගැටලුවක් වෙන නිසා මොකද ඒකේ මුදල් අඩු නිසා මාධ්‍යවේදීන්ට නොමිලේ ඩේටා පහසුකම් ලබා දෙන්නේ. ඒතකොට ඒගොල්ලන්ට ඕන තැනක ඉඳන් මාධ්‍ය පහසුකම් කරන්න පුළුවන් නිසා ඒ නිසා මේ පහසුකම් වලට ඒ අවසර උනේ අවසරය සඳහා කැබිනට් පත්‍රිකාවක් අපි ඉදිරිපත් කළා තිබුණා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශයෙන් ගන්න ඕන අවසරයක් එවැනි ඩිවයිස් එකක් දරුවන්ට මොකද ඉස්සෙල්ලාම අපි දෙන්න ගියේ ෆෝන් එකක් ඒකට අධ්‍යාපන අමාත්‍යංශය අවසර ලැබුණේ නැහැ. ඊට පස්සේ අපි තව ඉනෝවේෂන් එකක් ගෙනල්ලා තව අලුත් හොයා ගැනීමක් ගෙනල්ලා ඔර්ලෝසුවක ක්‍රමවේදයකින් දාලා ඒ ඔර්ලෝසුවක තියෙද්දී ඒක අපි ලබා දුන්නම ඒකෙන් තමන් දරුවා යන එන තැන හොයා ගන්න පුළුවන් ක්‍රමවේදයක් දාලා තියෙනවා. ඒ වගේම ජනමාධ්‍යවේදීන්ට අපි කරලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඒකට නිර්දේශය හම්බුනාම ජනමාධ්‍යවේදියෙක් කියන ඒගොල්ලන්ගේ රෙජිස්ටර් ලයිසන් එක හම්බුනාම ඒගොල්ලන්ට මොබිටෙල් ආයතනය තුලින් ඒක ලබා ගන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා. ඒ වගේ ඔක්කොම කරගෙන යනවා මේ කියපු කිසිම එකක් බොරුවක් කරන්නේ නැහැ කියන බය වෙන්න එපා. මුදල් තියනවාද ඇති වෙන්නේ මේ දේවල් වලට? මේවට රජයේ මුදල් නෙමෙයි මං මේ කිව්වේ මේක පෞද්ගලික සහ ආයතනයක්. ඉතින් මේවා බිස්නස් මාකටිං ප්ලෑන් එකක් තුල තියෙන ඒවා. ඉතින් මේවා ප්‍රවර්ධන කටයුතුත් එක්ක අර ඔර්ලෝසු වගේ එක නම් ඒක නිකන් දෙන එකක් නෙමෙයි. ඒක දෙමව්පියෝ ගන්න නෑ. නමුත් අපි විශ්වාස කරනවා අපි CSR ප්‍රොජෙක්ට් එකේ දානපතියන්ගෙන් අරන් දුප්පත් ගම් වලට ඒක දෙමව්පියන්ට පුළුවන් සහනදායක වේදිකාවක් ලබා දෙන්න. නමුත් අරව විශේෂයෙන්ම ඒව ප්‍රවර්ධන කටයුතු හරහා ඒගොල්ලන් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොබිටෙල් ආයතනයට වැඩිපුර තමන්ගේ ඒ ආයතනයට වැඩිපුර සේවාදායකයෝ ඇති කරගෙන ඒක හරහා තමන්ගේ ප්‍රවර්ධන කටයුතු වැඩි කරගෙන ඒකට ඒගොල්ලන්ගේ ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒගොල්ලන් ඒ නම්බර්ස් ටික දන්නවා. ඉතින් ඒක
අයවැය සම්බන්ධයෙන් සංශෝධන ගණනාවක් ඉදිරිපත් වෙද්දී බදු සංශෝධන සිද්ධ වීම නිසා අවසානයේදී අයවැය පරතරය පියව ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ඔබතුමාගේ අමාත්‍යාංශයට වෙන් කළපු මුදල් කප්පාදු කිරීමක් සිද්ධ වුණා කියන කාරණේ ඇත්තද? එහෙම ලොකු කප්පාදු වීමක් වෙලා නැහැ. පොඩි පොඩි ප්‍රමාණයක් මම හිතනවා බිලියන 19ක් වැනි ප්‍රමාණයක් එන්න තිබ්බේක බිලියන 15ක් දක්වා විතර අඩු වෙලා තියෙනවා අපේ ඩිජිටල් යරිදල පහසුකම් කියන අමාත්‍යාංශයට. නමුත් අපිට තියෙන වාසිය තමයි අපිට අපේ වැඩ කටයුතු කරගැනීමේදී ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් වල සම්බන්ධිනු තියන්න පුළුවන්. ඉතින් අපේ ක්‍රමවේදය සමහර එක අවුරුද්දකින් අපිට ඉවර කරන්න බෑ. ඉතින් ඒක කොටස් වශයෙන් යන්නේ ඒ අලුතෙන් අපි ගේන්න හදන වැඩසටහන් වල ඩිජිටල් කරණය කරන්න හදන වැඩසටහන් හරහා. ඒ නිසා ඒක පළවෙනි අවුරුද්දේ පටන් ගත්ත දීගව අවුරුද්දේදී මේ මුදල් නැවතතාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒකේ තරම් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් අයවැය පරතරයේදී ඒක සංඛ්‍යාලයක නොදිපුරි වෙනසක් වෙන්න උත්සාහ තියෙනවා. ජනාධිපතිතුමා යටතේ තියෙන විදුලි සංදේශ නියාමන කොමිසම නුදුරේදීම ඔබතුමා යටතට ගැනෙන්නට සූදානමක් තියෙනවද? මම ඒ සම්බන්ධයෙන් දැනුවත් නැහැ. නමුත් මම විශ්වාස කරනවා 19 වෙනි සංශෝධනය හරහා ලැබිය යුතුයි කියලා විශ්වාසයක් තියෙනවා. නමුත් ඒක ලැබුණත් එකයි නොලැබුණත් එක ගැටලුවක් නේ. හොඳයි. අනිත් පැත්තෙන් විශේෂයෙන් අපි ඉදිරිපත් කරපු කාරණාත් එක්ක මේ ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් විදිහට අසුන් ගන්න අවස්ථාවක් එක පිළිගත යුතුද කියන කාරණේට අපේ ජනතාවගේ මතයත් අපි විමසා සිටියා. මේ කාරණේ සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමන්ලගේ ඔබතුමන්ලා දරන මතය? මොකද ඒකාබද්ධ විපක්ෂයේ විදිහට පෙනී සිටින කණ්ඩායම ඕන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුව ඇතුලේ තමන්ට විපක්ෂය හැටියට කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් විවිධ මත විවාදයන් තියෙනවා. මොකක්ද මේ සමග ඔබ දරනවා? මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ තුමන්ලට ඒ සාධාරණ කාලය ලබා දීම යෝග්‍යයි කියන එක මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මොකද එහෙම නැත්නම් ඒක අසාධාරණයි. මටත් ඇත්තටම පෞද්ගලිකව පාර්ලිමේන්තුව තුළ හරවත් විවාදයක්වත් නැහැ කියන මට්ටමේ මමත් ඉන්නවා. මොකද කවුරුත් අපිත් එක්ක විවාදයක් ඇති කරගන්න තත්ත්වයකටවත් පාර්ලිමේන්තුව තුළ නැති තත්ත්වයක් සමහරවල්ලට දකින්නට තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අග්‍රාමාත්‍යතුමත් කිව්ව එකයි පාර්ලිමේන්තු කාලය පිළිබඳ දරුණු ගැටලුවක් තියෙන නිසා කැමති නම් තව දවසක් වැඩි කරන්න කියලා පාර්ලිමේන්තුවේ කියන දවස් හතරක් තියෙන එක පහක් කරත් කමක් නැහැ කළා වැඩිපුර හරිය ඒගොල්ලන්ට කාලය ලබා දෙන්න කියලා තමයි අග්‍රාමාත්‍යතුමත් ප්‍රකාශ කරේ. නමුත් ටෙක්නිකල් ප්‍රශ්නක් තියෙනවා, තාක්ෂණික ගැටලුවක් තියෙනවා. මොකද එතුමන්ලා එක පක්ෂයක ඉන්න නිසා එමනම් එතුමන්ලා ඒ පක්ෂයෙන් ඉල්ලා අස්විය යුතුයි. අස්වලා වෙනම කණ්ඩායමක් හැටියට හිට ගන්න ඕනේ. ඉතින් ඒක එතුමන්ලගේ පක්ෂය තුළ තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව මට තීරණයක් ගන්නට හැකියාව නැහැ. නමුත් මම විශ්වාස කරනවා එතුමන්ලා විරුද්ධ ඡන්දය දෙන්නේ කොහොමටත් එතුමන්ලා විරුද්ධ කණ්ඩායමක් හැටියට ඉන්නේ. ඉතින් ඒ නිසා එතුමන්ලා විරුද්ධ හිටියයි කියලා මම නම් හිතන්නේ මම දකින්නේ ඒක වරදක් හැටියට. මොකද කොහොමද විරුද්ධ ඉන්න කණ්ඩායමක් නිසා. ඒ ටෙක්නිකල් කාරණේ සම්බන්ධයෙන් කතා කරද්දී දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මේ අය වෙනම පක්ෂවලට සම්බන්ධ පුද්ගලිනෝ උන් සන්ධානගත වෙලා හිටියට උන් වෙනම පක්ෂ නියෝජනය කරන්න. එතකොට ඒ අයටවත් බැරිද, ඒ අයවවත් පිළිගන්නේ නැද්ද විපක්ෂ මන්ත්‍රීවරුන් විදිහට වෙනම ස්වාධීන කණ්ඩායමක් විදිහට කියන කාරණේ සහ ඒකට මම සම්බන්ධ කරන්න ජනතා විමුක්ති පෙරමුණ සහ ෆොන්සේකා මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම එකම ලකුණකින් ඡන්දයට ඉදිරිපත් වෙලා කලින් පැවති අවස්ථාවකදී එකම ලකුණකින් ඡන්දයට ඉදිරිපත් වෙලා නමුත් උන් පාර්ලිමේන්තුව ඇතුළතදී ජනතා විමුක්ති පෙරමුණ වෙනම කණ්ඩායමක් විදිහට පෙනී සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණේම හිටපු කණ්ඩායම එකම පක්ෂයෙන් ඉදිරිපත් වෙච්ච අජිත් කුමාර් මහත්මයා පෙරටුගාමී පක්ෂය සම්බන්ධයෙන් ඔවුන්ට ඔහුට ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට අසුන් ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් මේ වගේ තත්ත්වයක් තුළ මේ දැන් තියෙන තත්ත්වය සහ ඒක කොහොමද වෙනස ගැටලුවක් කියලා කිව්වේ ඩිල්කා අජිත් කුමාර තනි කෙනෙක් හේතුතර හිටියේ. එතනදී එක්සත් ජාතික පක්ෂයට කාලය ලබා දීමේදී එතරම් ගැටලුවක් අත්ුනේ නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වෙනම කණ්ඩායමක් හේට කැඩෙද්දී එතන ගැටලුවක් තියෙනවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම කණ්ඩායමකුත් ඉන්නවා විපක්ෂයේ හැටියට. ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ වෙනම කණ්ඩායමක් හේට කැඩෙනකොට ඒක එතනදී ගැටලුවක් වෙනවා තමන්ගේ කාලය පිළිබඳව. ඉතින් ඒ නිසා තමයි ඒගොල්ලන් කිව්වේ එහෙමනම් ඒගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාලෙන් ගන්න බෑ. ඒ ඔතනයි ওই අර්බුදයේ තියෙන්නේ. මොකද ශ්‍රී ලංකා දැන් අපි කොහොම ලක්ෂ්මන් සිරිරත්න මැතිතුමාලා ඒ එහෙම කණ්ඩායමක් ඉන්න තවම විපක්ෂයේ හැටියට ඒ පැත්තේ අසුන් අරගෙන ඒ විපක්ෂයේ හැටියට මුහුණ දෙන කතා කරන කණ්ඩායමක් ඉන්නවා. ඒතර මේ කණ්ඩායමක් වෙනම කණ්ඩායමක් හැටියට ඉන්නවා. එතකොට මෙතනදී ගැටලුව තියෙන්නේ මෙතුමන්ලගේ ටයිම් එක බෙදා ගැනීමේ ගැටලුවේදී තමයි. ඒක ඒගොල්ලන්ගේ පක්ෂය තුළ තියෙන තාක්ෂණික ගැටලුවක්. එහෙමනම් මෙතුමන්ල ඉල්ලා අස්වීමක් හෝ එහෙමනම් පක්ෂය හැර ගියෙලා මොකක් හරි ඒක එතනදී වෙන්න ඕනේ. ඒක ඒගොල්ලන්ගේ ඒ දේ වෙයි සමහර මේ යන විදියට. දැන් ওই ගැටලුවත් එක්ක එතුමන්ලා වෙන් වෙලා වෙනස් වෙලා ගිහිල්ලා ඊට පස්සේ
වෙනස් ඉදිරිය පිළිගන්නේ කියලා මම දන්නේ නැහැ ඔගේ තාක්ෂණ ක්‍රමවේදය කොහොමද වෙන්නේ කියලා කතා නැතුමාට තීන්දුවක් ගන්න සිදු වෙයි අන්තිමට හොඳයි අපි මත විමසුමට අහපු ප්‍රශ්නේ කාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තුව තුල ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගත යුතුද ඒ සම්බන්ධයෙන් ඔබ දරපු මතය මේ වෙනකොට තියෙන ප්‍රතිඵලයේ 58ක් ඔව් කියලා සඳහන් කරනවා 41ක් නැත කියලා සඳහන් කරනවා 1ක් අදහසක් නැත www.derana.lk/vote කියන පිටුවට පිවිසලා තමයි ඔබ මේ මතය අදහස ඉදිරිපත් කළේ ඇමරිකාව එංගලන්තය ජර්මනිය ස්විට්සර්ලන්තය නෝර්වේ ඉතාලිය කතාර් සෞදි අරාබිය කුවේට් ඕමාන් බංග්ලාදේශය කියන රටවල් මේ මත විමසුමට සම්බන්ධ වෙලා සිටින ඒ වගේම ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් අපි ඊළඟ අර්ධයට යන්නට කලින් මම ඊළඟ මත විමසුමට ඉදිරිපත් කරන ප්‍රශ්නය දූෂිතයන්ට දඬුවම් දීම අපක්ෂපාතීව සිදුවනවාද ඒ සම්බන්ධයෙන් ඔබ දරන මතය ඉදිරිපත් කරන්න www.derana.lk/vote කියන පිටුවට පිවිසලා අපි කෙටි විරාමයක් ලබා ගමු විරාමයෙන් අනතුරුව යලි 360 සජීව සම්බන්ධයෙන් කමු ඔබයාලි තෙක් වෙස්සිටනේ 360 සජීව සංවාදයේ සමගින් අපි අපේ දුරකථන අංකය 0115338314 සජීවව සම්බන්ධ විය හැකි දුරකථන අංකය වගේම අපි ඔබට මත විමසුම සඳහා ප්‍රශ්නක් ඉදිරිපත් කරා දූෂිතයන්ට දඬුවම් දීම අපක්ෂපාතීව සිදුවනවාද ඒ සම්බන්ධයෙන් ඔබට ඔබේ මතය අදහස ඉදිරිපත් කරන්නට හැකියාව තිබෙනවා www.denna.lk/vote කියන පිටුවට පිවිසලා මැදිරිය ඇතුළත් ඒ මත විමසුමට සම්බන්ධ වෙනවා මගේ ඉදිරියේ සිටම හොඳයි දැන් ඔය අතරේ රාජපක්ෂවරුන්ගෙන් කෙනෙක් මලික් සමරවික්‍රම මහතා සමග එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට කරන්න හදනවා කියලා ආණ්ඩුවේ ඇමතිවරු කියනවා. ඒ අතරේ ඔබතුමන්ලත් ඒකාබද්ධ විපක්ෂයට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගැලවිලා ඉවත් වෙලා ඉල්ලාස් වෙලා හරි එහෙම එතනින් අයින් වෙලා එන්න කියලා. දැන් එකම කොටසක් විදියට ඉන්නේ නැතුව දෙකට වෙන් වෙන්න කියලා ඔබතුමන්ලත් කියද්දී අර ආණ්ඩුවේම සමහර අමාත්‍යවරුත් මලික් සමරවික්‍රම මහතා සමග රාජපක්ෂවරුන්ගේ කෙනෙක් සාකච්ඡා පවත්වනවා කියලා කියද්දී ඇත්තට මේකෙන් තේරෙන්නේ එක්සත් ජාතික පක්ෂය මේ වෙනකොට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ කටයුත්තකට එහෙම සූදානමක් නෙමෙයි තියෙන්නේ. දීර්ඝ මට නිකන් අතීතයේ මතක් වෙනවා වගේ. මම මේ මෙතන ඉඳගෙන ඔබතුමිය මගේ පක්ෂය ගැන මෙවැනි දේවල් අපි දෙන්න කොච්චර කතා කරලා ඇද්ද. ඇසට නෙතට කඳුලකුත් එනවා. අපේ පක්ෂයේ ප්‍රශ්න තියෙනකොට අපේ පක්ෂය බෙදෙන්න යනකොට අපි අපේ පක්ෂය රැකපු විදිය ගැන අපිට මතක් වෙනවා. අපි පක්ෂය එකතු කරලා අපි ඡන්දේ දිනලා අපි විශාල අරගලකින් අපි දිනපු කණ්ඩායම. ඒකේ මූලික කෙරෙන මමත් කටයුතු කරා. ඒ නිසා මට මේ ගැන හොඳට කියන්නට පුළුවන්. අද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රවෘත්ති බලනකොට මට හිතෙනවා මේ ලෝකේ මේ රටේ දෙවි දේවතාවන්ට බාරයි කියන එක නම් ඇත්තටම අමූලික ඇත්තක්. අපිට මොනතරම් ඉදේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිනා වුණාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මොනතරම් ගැරහෙව්වද? අපිට කවදාවත් අවුරුදු 20කට බලයට එන්න බෑ කියලා මොනතරම් හූ කිව්වද? එහෙම කියපු මිනිස්සු අද මම කියන්නේ නම කියලාම කියන්නේ මට මතක් වෙවි මේ මේ පේන්නේ රෝහිත අභිගුණවර්ධන මහත්තයා ඉස්සර විවාද වලට ගියාම එම මොන්ද තරම් හූ කියනවාද සමහරවිට වේදිකාවේ හූ කියනවා මට රනිල් වික්‍රමසිංහට බෑ කියලා. හැබැයි අපි අපේ නායකයාට අපිට මේ වගේම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු කරා ඔය වගේම ප්‍රෙස් බ්‍රීෆින් තිබ්බා. මාධ්‍ය හමුදියේ කිව්වා රනිල්ට බෑ වෙන කෙනෙක් ගේනකම් මේ පක්ෂේ දිනන්නේ නැහැ කිව්වා. මත අපි එක ප්‍රතිපත්තියක හිටියා. අපි අපේ නායකයා අපි අපේ පක්ෂේ නායකයාට වඩා අපි අපේ පක්ෂේ අපි කියන්නේ පක්ෂය බෙදෙන්න දෙන්නේ නැහැ. අපි මේ පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්මයාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එකතු කරගෙන අපි ගියා. අපි මේ ගැන කතා කරන්නේ නැහැ. අපි ditta dhamma vedaniya karmaya කියන එක මේ ලෝකේ තියෙනවා කියන එක හොඳින් දන්න මිනිස්සු. මොකද බෞද්ධයෝ මේ රටේ ඉන්න හැම ආගමක්ම අදාන මිනිස්සු දන්නවා කලකම් පළ දෙනවා කියන එක. එහෙම දැනගෙන එයි මේ මලික් සමරවික්‍රම මහත්තයා මලික් සමරවික්‍රම මහත්මයාට කාවත් බෙදන්න ඕනෙත් නැහැ. අපි ඇත්ත වශයෙන්ම නිහතමානී ලෙස අපි අපේ අත්අල්ලගෙන අපි මේක සම්බන්ධයෙන් අපි අපේ අදහන දෙයියොන්ට අපි කියන අනේ මන්දන්නේ මුන්ට වෙච්ච දේ කියලා. මොකද අපි ඔබ බෙදන්න මොන තරම් දේවල් කරාද? අපිට මොන තරම් ගැහුවද? අපි අපේ පක්ෂේ කඩන්න මොන තරම් ආයෝජනය කරාද? මොන තරම් දේවල් කරාද? මාධ්‍ය හමුවේ කොච්චර අපිට සහයෝගය දුන්නද අපේ පක්ෂේ කඩන්න? ඒ නිසා අද වෙලා තියෙන දේවල් මම දැක්ක මාධ්‍යයේ ඒ ඇමතිවරු ඒ මන්ත්‍රීවරු ඒ ප්‍රාදේශ සභා මැතිවරු කතා කරන දේවල් දැක්කම මට හිතෙනවා අපි හරි ශේෂ්ඨයි කියලා එක්සත් ජාතික පක්ෂය හැටියට. මොනවා වුණත් අපි පක්ෂයක් ඇයිද අන්තිමට අපි අගෝස්තු මාසේ අපේ පළාත් සභා ඡන්දේදී අපි සෙප්තැම්බර් 20 වෙනිදා ඒ කරපු වික්‍රමයෙන් රනිල් මැතිතුමාවත් සජිත් මැතිතුමාවත් එකතු කරගෙන
අපි අන්තිමට අපේ ඉලක්කය කරා ගිහිල්ලා අපි ආණ්ඩුවකුත් අරගෙන අපි සහජීවනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කළා රට වෙනුවෙන් ආවංකව කටයුතු කළා හම්බෙති ජාතික ලැයිස්තුව නැති වෙච්ච එක්කෙනෙක් ගියාම සරත් ෆොන්සේක මහත්තයා අපේ නැතුණත් එයාවත් ගෙනල්ලා රට ගැන හිතලා අපි අවංකව කටයුතු කරන එතන තමයි අපිට හරියනවා නම් දවසක හරියන තැන මොකද අවංක චේතනාවෙන් වැඩ කරන නිසා සම විශ්වාසයි ඔය ඔක්කොම වෙන්නේ නරක වැරදි චේතනාවෙන් තවමත් කරන්නේ ගේම් ගහන්න හදන එක තවමත් කරන්නේ පක්ෂ කඩන්න හදන වෙන දේක නිසා නෙමෙයි ඒක පිටින් දාලා ඇපෙන් බේරෙන්න හදන උත්සාහයක් කරන්න හදන්නේ එතකොට හදිසියරි අතරංගුරු ගත්තොත් කියන්නේ අපි පක්ෂයක් හදුණු නිසා අපි අතරංගුරු ගත්තා කියලා ජාම බේර ගන්න හදන එහෙම නැතුව පක්ෂ කඩන්න තුමුණාවක් නෙමෙයි තියෙන්නේ එතනදි තමන්ගේ බේරෙන්න උත්සාහයක් හදාගන්න ක්‍රමවේදයක් ඒ නිසා මම පැහැදිලිව කියනවා එක්සත් ජාතික පක්ෂයට ඔය පව කරගහන්න ඕනේ නැ අපිට ඔය පක්ෂ කඩන්න උමනාවකුත් නැ කැඩනොත් වාසියන්නේ අපිටමනේ කිසි ප්‍රශ්නයක් නැහැ ඒක ඉතින් අහන්න දෙන්න ඕන බබෙට දෙනවනේ ඔය පක්ෂ කැඩනොත් එහෙම වාසියන්නේ කාටද කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔය පක්ෂ කඩන්න කිසිම උමනාවක් නැ කරු ජයසිරි මහත්තයා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රසිද්ධ ප්‍රකාශ කළා කිව්වා මම හොඳ බෞද්ධයෙක් මට ඔය පව් කරගහන්න බෑ මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ කරන වැඩවලට අත ගහන්න බෑ කරුණාකරලා ගිහිල්ලා ඔබතුමාලා මේ ප්‍රශ්නේ විසඳගෙන එන්න මට මේක ඒකාබද්ධ විපක්ෂයකට තෝරගන්න බැරි ඔය පක්ෂේ කැඩෙනවා ඔක් කඩන්න බෑ මට සෙක් කරන්න එපා කියන එක. ඒ නිසා ඔච්චර කියනනම් ඔය ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට තේරෙන්නේ නැහැ. අද බලන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කතා කරද්දී පිටිපස්සේ ඉන්නේ කවුද? ඒ ඉන්න ඒ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ වැඩි බහුතරයක් කවුද? ඔය ලංකාවේ මිනිස්සු ඔක්කොම දන්නවා. ලංකාවේ බල්ල මිනිස්සු දන්නවා. ඔක්කොම චෝදනාව පිට චෝදනාව විසින් ලක් වෙච්ච කොටස එතනින් ඉන්නේ. ඒ නිසා එහෙම කණ්ඩායමක් කියන්නේ අපිට වාසි. ඒක අපිට කියන්න මාතෘකාවක් නේද? මම ඔය දැන් කියන්නේ කැමති නේ. හදනකම් ඉන්නේ පක්ෂ ඊට පස්සේ පටන් ගන්න. ඒක බොහොම හොඳයි හදාගන්න කිය. ඔබතුමාම සඳහන් කරනවා අපි මේ වේදිකාව තුලම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරපු හැටි කලින් එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂයේ විදිහට කටයුතු කරද්දී මාධ්‍ය නිදහස ගැන වැඩියෙන්ම කතා කළේ එක්සත් ජාතික පක්ෂයේ. මොකද ඔබතුමන්ලට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විදිහට මාධ්‍යයක් තිබුණේ නැහැ. 99%ක්ම රජයේ සහ පෞද්ගලික මාධ්‍යවල දෙරණ හැර අපි හැර විපක්ෂයට සහ ආණ්ඩු පක්ෂයට සම ඉඩක් තිබුණේ නැහැ. මාධ්‍ය විදිහට ගත්තම හරින් ප්‍රනාන්දුලා, අජිත් පී පෙරේරලා, මෛත්‍රී ගුණරත්නලා, පාලිතරංගේ බණ්ඩාරලා මේ අය කතා කරනවා දැක්කේ වැඩිපුරම දෙරණෙන්. ඊට පස්සේ ගිය අවුරුද්දේ අවසන් කාලයේදී විපක්ෂය වෙනුවෙන් මාධ්‍ය ආයතනයක් තිබුණා. ඔවුන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ රැස්වීම සජීව විකාශයක් පවා කරා. එහෙම නිදහසක් එහෙම මාධ්‍ය නිදහසක් ඒ අවසන් කාලෙදි භුක්ති විඳා. ඊටත් වඩා මාධ්‍ය නිදහසක් ගැනයි අපි ඔබතුමන්ලගෙන් බලාපොරොත්තු වුණේ. ඔබතුමන්ලා අපිට කිව්වේ දැන් මේ නිදහස ලැබිලා තියෙනවද? දීලා තියෙනවද? දීල්කා ප්‍රශ්න දෙකක් මම ඔබතුමෙන් පරන් ගන්න ඔබතුමෙන් ප්‍රශ්නයක් කියයි නාපු නිසා ඔබතුමෙන් කිව්වා විපක්ෂයේ එකක් සජීව දුන්නා කියලා. විපක්ෂයේ රැස්වීමක්. එතකොට විපක්ෂයේ කාගේ රැස්වීම දුන්නේ? විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ රැස්වීම. එතකොට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වුණේ කියන්නේ මෛත්‍රීපාල සිසිර මෙතුමා ඒ වෙලාවේ දීපු රැස්වීම දුන්නා. ඒ වෙලාවේදී ඔබතුමාලා සමායිතියක් දෙකටම දුන්නා වගේම ඔබතුමිට හොඳට මතක ඇති පහුගිය කාලයේ තුලදී ඔබතුමියගේ මාධ්‍ය ආයතනයට පවා නොයෙකුත් අවස්ථාවලදී බලපෑම් එල්ල වුණා හා සමානව ඔබතුමිය දන්නවා. මම එක උදාහරණයක් දෙන්නම්. එකක් ෂේහන් බර්ණගේ මෙතුමාගේ සිදුවීම. එතුමාට එක ප්‍රශ්නයක් ආපු වෙලාවේ බලපෑමක් එල්ල වෙලා එතුමාට රැකියාවෙන් යන්න සිදුනා. අපි කවුරුත් දැක්කේ නැහැ මොකද්ද වෙච්ච සිදුවීම කියන එක. ඒක මොකක් හරි ඔබතුමාලගේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. දැන් ඔය ඔබතුමයලා හාන්නේ ගොඩක්ම මාධ්‍ය සම්බන්ධයෙන් සිදුවීමක් සම්බන්ධයෙන් හාන්නේ. අපි කෙලිම විවෘතව කතා කරමු මේ සම්බන්ධයෙන්. මම පිළිගන්නේ නැහැ මාධ්‍ය සම්බන්ධයෙන් අපි කිසිම මට්ටමක ඔබතුමාලට ඕ මේ රටේ මාධ්‍යට බලපෑම් එල්ල කරනවා. හැබැයි අපි මේ රට තුර මාධ්‍ය නිදහසක් අත් කරලා දීලා තියෙනවා. ඒ මාධ්‍ය නිදහස සමහර තැන්වලදී ඩිල්කා වැරදි විදිහට අර්ථකථනය වෙනවා. දැන් මම උදාහරණයක් කියන මම කාත්තිකව පෞද්ගලිකව තරහා නැහැ. මම දැක්ක සමහර ක්ලිපින් හරි ඉස්සර දැන් ඔය ඔක්කොම ප්‍රශ්න ඇති වුණේ ඔය පත්‍ර විස්තර කියන්න ගිහිල්ලා. මම මේ වැරදිව තේරුම් ගන්න එපා මට මේ කියන්න විතරක් ඉඩ දෙන්න. පත්‍ර විස්තර කියන්න තියෙන්නේ පත්‍රයේ විස්තරය කියවන්න විතරයි තියෙන්නේ. ඒකනේ නාලිකාවේ වැඩසටහන. උදේට පත්තරේ යන ප්‍රෝග්‍රෑම් එකේ පත්තරේ තියෙන සිරස්තල කියවන. පත්තරේ සිරස්තල සහ පත්තරේ ශීර්ෂයේ පොඩ්ඩක් තියෙන ප්‍රධාන කරුණු කියන්නේ. පහු කාලෙදී ඉස්සර කාලෙ ගුණේ ඒ ටික විතරයි. ඒකේ ඇල්ලෙදී වෙච්චේවල තමන්ගේ අර්ථක නිරූපණයක් උනේ නැහෙනේ. දැන් පහුගිය කාලෙදී උනේ පත්තරේ විස්තර නමුතව තමන්ගේ අර්ථ නිරූපණයක් ඒක හරහා කරන්න පටන් ගත්තා. ඒක තුලින් ජනතාවට වැරදි අවබෝධයක් ලබා දෙන්න උත්සාහ කරා. ඒක පිළිබඳව
අවධානය අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී යොමු කරා. එහෙම නැතුව අයිතිකාරයට කිව්වේ නෑ අන්තිස. ඒක තවත් තැනකදී මේ මේ නාලිකාවකදීම තවත් පුද්ගලෙ පත්තරේ නැති දෙයක්. පත්තරේ විස්තරේ වැඩසටහනදී පත්තරේ නැති දෙයක් කතා කරා. පත්තරේ නැති දෙයක් ජාතික නිදහස් දින උත්සවයේ වෙච්ච සිදුවීමක් පත්තරේවත් වැටිලා නැති තිබ්බ දෙයක් එයා අරගෙන කතා කරා. අදාළ නැහෙනේ. ඉතින් ඒතර මොකද්ද මේ චේතනාව මොකද්ද? මං මේ පුද්ගල දෙන්නම් මගේ හොඳ මිත්‍රයෝ දෙන්නේ. මං දන්නේ නැහැ ඇයි එහෙම දෙයක් කරේ කියලා. ඉතින් එතකොට තීරේ හිතෙන්නේ නැද්ද මේ මාධ්‍ය නිදහස වල්බූත වෙලා කියලා. ඉතින් මේ මාධ්‍ය නිදහස තුල වෙන යම් ගේමක් ගහනවා කියලා තේරෙන්නේ නැද්ද? ඉතින් මොකද්ද මේ අන්තික එතනින් මොකද්ද මේ ප්‍රශ්න දෙකේදීම ඇද්දේ පුද්ගලිට ගෙවුණ කමන්නේ දේශපාලකයට. මේ ප්‍රශ්න දෙකේදීම ඇද්දේ ජාති ભેද ප්‍රශ්න දෙකක්. මොකද්ද ජාති ප්‍රශ්න දෙක? එකක් මොකද්ද ජාති ભેද ප්‍රශ්න දෙක? එකක් ඔනේ දැන් ඔබතුමිය මගෙන් ප්‍රශ්න අහන නිසා. චතුරගේ ප්‍රශ්නේදී චතුර ඉස්සෙල්ලාම කතා කරලා කිව්වා ඔබතුමිය ආපු සම්බන්ධයෙන් නමක් එක්කම කියන්න. හොඳයි ඔබතුමිය ආපු එක. අර පත්තරේ ජාතික නිදහස් දිනට අව උත්සව දෙකක් තියෙනවා කියලා කිව්වා. අවුව වැටෙන නිසා මේ උත්සවයේ දෙපාරකට කඩලයි කියලා. සාගර රත්නායක මහත්මයා ප්‍රෙස් එකක් කියන සම්බන්ධයෙන් කිව්වා. ඒ ප්‍රකාශය තමයි ප්‍රකාශය තියලා කියලා කිව්වා. ඊට පස්සේ මෙතුමා කිව්වා මොකද ඉතින් වෙන්නේ ඇමතිවරුන්ට අවුව ටිකක් වඩුණාට කියලා. හරි. ඊට අමතරව කිව්වා නෑ පොඩ්ඩක් ඉන්නකෝ. ඒ කතාව වැරදිද? මම කියන දේ පොඩ්ඩක් අහගන්නකෝ. එකක් ඩීල් කර මූද ඉර බහින්නේ කොයි පැත්තටද? ඉර බහින්නේ කොහෙටද? දැන් චතුරට ඒක දන්නෙත් නැති ප්‍රශ්නයක් ඉදරන පොඩ අහනකොද චතුරත් චතුර පොඩ බුද්ධිමත් වෙන්න එපා ඉර බහින්නේ මූද පැත්තට. හරි. වේදිකා ගහලා තින්නේ මේ පැත්තට. ඉතර කොහමද තිර වැටෙන්නේ නැහෙනි මූණට? ඒක මොඩ කතාවක් නේද නේද? නෑ පොඩ එතරින් මේ කතාව වැරදිනේ. හරි. එතකොට ඒතර ද්වේෂ සහගතව කිව්වයි කියලා හිතෙන්නේ නැද්ද කාටද කියනෙට? පොඩින් ඒක හැමදාම වේදිකාව ගහන්නේ ගොඩබිම පැත්තේ. හැමදාම වේදිකාව ගහන්නේ කොහමද ගොඩබිම පැත්තේ? මූද පැත්තේ තමයි මූද පැත්තේ තමයි පැරඩ් එක තියෙන්නේ. ගොඩබිම පැත්තේ තමයි වේදිකාව ගහන්නේ. ඔව්. එතකොට මූද පැත්තෙන් නම් ඉරෙලිය ඉර බහින්නේ මූණට තමයි එළිය වැටෙන්නේ. උදේට කොයිද ඉර බහින්නේ මූද පැත්තෙන්? ඉර නගින්නේනේ. අපි උදේනේ තිබුණේ පෙරෙඩ් එක. ඒක තමයි කියන්නේ දැන් හවසටයි උදේටයි දෙකකට වෙන් කරලා තියන්න සලසුම් කරලා තියනවා කියන කාරණේ. දෙක එක වැරදීනේ. හවසට තිබ්බේවිලා මේක පෙරෙඩ් එකක් නෙමෙයිනේ. හවස තිබ්බේ මියුසිකල් ෂෝ එකක් නේ. හවසට තියෙනොද හවසට මියුසිකල් ෂෝ එකක් තියෙනවා රවුවක් විතර ප්‍රශ්නයක් නෝ දෙක රෑ තියෙන මියුසිකල් ෂෝ එකක් නේ. ඒක සම්පූර්ණ වැරදි වැටහීමකින් සාගර රත්නායක අමාත්‍යතුමා කිව්වේ ඒ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ ප්‍රෙස් එකක් කියලා කිව්වේ ඒ ප්‍රකාශය. මෙහෙම කරන්න සැලැස්මක් තියෙනවා මේකයි කරන්න යන්නේ කියලා කිව්වේ. ඒක තමයි කුවත්පත් වාර්තා කළා කියන්නේ. ඒ වාර්තාව තමයි චතුර ඉදිරිපත් කළේ. මොකක්ද ඒකේ තියෙන වැරද්ද? මම කියන්නේ චතුර ඒක වැරදි විදිහට කිව්වයි කියලා. අනිත් එක ඒක ජාතිවාදී විශ්ලේෂණයක් කොහොමද? ඒක චතුර වැරදි විදිහට කිව්වයි කියලා මම කියන්නේ නැහැ. චතුර ඒක කියපු විදිහට පෙන්ුවේ නිකන් මේ දේශපාලඥයෝ මම කිව්වේ ඒක සිදුවීමක්. තව එක දවසකදී චතුර ගිව කියපු සිදුවීම තුළදී චතුර ඉස්සර නිවුස් කියන විදියයි චතුරගේ පත්‍රයේ ඉස්සර කියපු විදියයි පිළිබඳව මොකක් හරි අග්‍රාමාත්‍යතුමා පිළිබඳව වැරදි වැටහීමක් තිබුණා. හැබැයි අග්‍රාමාත්‍යතුමා වැරද්දක් කිව්වේ නැහැ. අග්‍රාමාත්‍යතුමා කිව්වේ පත්‍රයේදී එතුමා මොකද්ද දිවයින පත්‍රයේ තිබ්බ එකක් වැරදි විදියට කිව්වයි කියලා විතරයි පාර්ලිමේන්තුවේ කිව්වේ. හැබැයි චතුරට වෙන තැනක බැන්නෙත් නැහැ. මම දන්නවා අග්‍රාමාත්‍යතුමා ඔක පිළිගන්නෙත් නැහැ. ඒක පාර්ලිමේන්තුවේ රට හදන තැන එතුමා උත්තරයක් දුන්නා. උත්තරේ දීලා ඩිල්ක එතනින් එහාට මේ ප්‍රශ්නේ ඉදිරියට ගෙනිච්චේ නැහැ. ඒතර සංකගේ සිදුවීමේදී උනේ සංකේදා ඒ කෙනාගෙන කතා කරපු එක පත්තරේ ගියාද? ඔබතුමිය මට ඒක කියන්නේ. සංකේදා කතා කරපු එක පත්තරේ ගියාද? ඒතර පත්තරේ ගිය නැති එකයි සංක ඇවිල්ලා පත්තරේ විස්තරේ කතා කරේ. ඒක වැරදි නැද්ද ඔබතුමිය ඒතර කියන්නේ? මට ඒක උත්තරයක් දෙන්නකෝ. පත්තර කියවන දේ තමයි. අර පත්තර විස්තර වැඩසටහනේ නෙමෙයි දෙන්නේ. දෙරණාරුණ කියලා කියන්නේ. දෙරණාරුණේ වෙනත් විශේෂාංග තියෙනවා. දෙරණාරුණේ විශේෂාංග තියෙනවා. දෙරණාරුණේ දේශපාලන කතා පෙන්නනවා. කරන්ට් අෆෙයර්ස් ප්‍රෝග්‍රෑම් එකක්. ඒක කාලීන වැඩසටහන. එතකොට ඒක පත්තරයක වල තියෙන දේවල් කියවන වැඩසටහනක් නෙමෙයි. ඔබතුමාලා ඒක වැරදියට හිතාගෙන ඉන්නේ. එතකොට ඔබතුමී කියන්නේ ඒතර එයාට කාලීන එයාට හිතන දේ දේශපාලන සාකච්ඡා තියෙනවා. එතකොට එතකොට ඔබතුමී දේශපාලන සාකච්ඡා කරනවා. ඔබතුමී කියන විදිහට ඒක සංකගේ නෙමෙයි ඔබතුමාලගේ ආයතනයෙන් සංස්කරණය කරපු දෙයක්ද එතකොට? නෑ මං අහන්නේ සංස්කරණය කරපු දෙයක් කියලා අපි කොතනකවත් සඳහන් නෑ. නෑ මම දැන් මට වැටහිච්ච දෙයක්. දැන් මට වැටේ නෑ ඔබතුමී කියන්නේ ඒක පත්තරේ තිබෙන්නේ නැත්තම්. දැන් ඔහු මාධ්‍යවේදී නෑ. එතකොට එයා තනියෙන් හදාගෙන දෙක ආවේ. ඔහු මාධ්‍යවේදියෙක් විදිහට මාධ්‍යවේදී තමන්ගේ අදහස ඉදිරිපත් කරන සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමීගේ මම සාධාරණ ඔබතුමීගේ නිදහස කොහෙද තියෙන්නේ? දැන් තමයි ඔබතුමී සාධාරණ ප්‍රශ්නයක් අහන්නේ. දැන් ඔබතුමී කියනවා නම් පත්තරේ විස්තරෙත් නෙමෙයි දෙන්නාරුණ වැඩසටහන කාලීන වැඩසටහනක් කියලා
දැන් වා කාලින වැඩසටහනක් කරද්දී වා වක්කීමක ඉන්න වැඩ කරන්නේ වර නිෂ්පාදකෙක් ඉන්නවා. එතකොට නිෂ්පාදකෙකුත් ඉන්නෙපේ මේකෙදි. එතකොට දෙරණවරණ වැඩසටහනේ නිෂ්පාදකෙක් ඉන්නවා. එතකොට නිෂ්පාදකයා දන්නේ නැතුවද මෙයා මේ ප්‍රශ්නේ හැව්වේ? උත්තරයක් අවශ්‍යයි. නිවේදක නිවේදිකාවන් මේ වැඩසටහන මෙන්න මේකයි හරිම හරියටම කතා කරන දේවල් මෙන්න මේ ස්ක්‍රිප්ට් එකට තමයි වැඩසටහන යන්නේ කියලා එහෙම ස්ක්‍රිප්ට් එකක් ඒ මාධ්‍යවේදීන්ට ලබා දෙන්නේ නැහැ. ඒක 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 ඔවුන්ට ඔවුන්ගේ අදහස් මත අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. යම් යම් නිර්මාණ සම්බන්ධයෙන් ඔවුන් ඔවුන්ගේ විචාර අදහස් ඉදිරිපත් කරනවා. ඒක සම්බන්ධයෙන් ඒක ඔවුන් ඔවුන්ගේ විචාර අදහස් ඉදිරිපත් කරනවා. දැන් චතුරගේ කාරණාව ගත්තත් මට තේරෙන්නේ නැහැ මේ චතුර මේ ඉරව්ව වැටෙන එක සම්බන්ධයෙන් කතා කරපු කාරණේ කොහොමද ජාතිවාදය සම්බන්ධ ජාතිවාදය විශ්ීම ඒක අපි ප්‍රශ්න දෙකක් කිව්වා. එකක් දිවයින පත්තරේ සාගල මහත්තයා කියපු දේ වැරදි විදිහට අර්ථකථනය කරලා තිබුණා. ඊට අමතරව ඒක චතුර අරගෙන ඒක තවත් හාස්‍ය ජනක ලෙස ඒක ජනතාවට ඉදිරිපත් කරා. ඒ නිසා එතනදී අගමැතිතුමා චතුර තනියෙන් බැන්නේ නැහැ. දිවයින පත්‍රයට කියලා ඒක චතුර ඒක හාස්‍යයක් ලක් කරන විදිහට මේක රටේ නිදහස් උත්සවය විහිළුවක් බවට මේ දේශපාලඥ විහිළුවකට ගත්ත විදිහට ඒක හැල්ලුවට ලක් කරා. ඉතින් ඒක සම්බන්ධයෙන් විතරයි කිව්වේ. හැබැයි ඒක කිව්වේ මේ රටක නිදහස් දින උත්සවයේ අපි ගණන් ගන්න නැති විදිහකට පෙන්වන්න උත්සාහ කිරීමක් ගැන. ඒක දැනුවත් කිරීමක් විතරයි කිව්වේ. මාධ්‍ය නිදහස වැරදි ලෙස පාවිච්චි කරන්න එපයි කියන එකයි කිව්වේ. හැබැයි එතන කොතනකවත් මම පෙන්නන්නම් මගේ හයිය එහෙම කිව්වේ නෑ. මම දන්නවා එතුමා මම අන්තික රනිල් වික්‍රමසිංහ ගැන එකක් කියනම් මට පෞද්ගලිකව මම කියන්නම් එතුමා කරන දෙයක්. මට හැමදාම සමාජය ඉස්සරහා බයිනෝ. කොයි හරි ගෲප් මීටිම් එකක් තිබ්බොත් මීටිමක් තිබ්බොත් මොන හරි මම කතාද ICOI කියලා බයිනෝ. අයි මම සාර බලලා මොන මගුලක්ද මේ හොඳ කරන කාටමයි බැනුම් හාන්නේ කියලා. හැබැයි පෞද්ගලිකව තරහා තියාගන්නේ ඒ සමාට හදාගන්න කියන දේවල් නැත්තම් වෙන්නම් මුකුත් කරන්න ඕනේ. දන්නවනේ ඔබතුමාලා මට වඩා හොඳට ලයිසන් කැන්සල් කරපු ආණ්ඩුව හිටියේ ඉස්සර. තමන්ගේ දේවල් කරේ නැත්තම් ලයිසන් කැන්සල් කරලා දැම්මා. එහෙම කරන්නේ හරි මාර්ගයට ගන්න හදන්නේ. කාන්තාවට බැල්ලියක් කියලා කියනවා නම් එහෙම සඳහන් කරේ නැහැ. කිව්වේ උඩුබුරුණ බැලලියක් නේ. නෑ එහෙම සඳහන් කරේ නැහැ. මොකද කිව්වේ? එහෙම සඳහන් කරේ නැහැ. දැන් ඔබතුමිය නෑ කියන්නේ මොකද? ඔය Facebook වල දානවා නේද? සඳහන් කරේ නැහැ. බලන්න බලන්න. මොකද්ද ඔබතුමිය කියන්නේ කොහොමද? මොකද්ද ඔහු සඳහන් කරේ කියලා? මොකද්ද ඔහු සඳහන් කරේ කියලා අපි කියන්න ඕනේ නෑ. උඩුබුරුණ Facebook එකට ගිහිල්ලා කියන්න හොඳ නෑ. මාත්‍යෙක් කියන්න හොඳ නෑ. හැබැයි ඒක ජනතා රටේ ජනතාව දැක්කා. හරි ඒක ඒක හොඳ නැති දෙයක් කියලා ඔබතුමිය ඒක හොඳයි කියලා ඔබතුමිය අනුමත කරනවා. ඔහුගේ ප්‍රකාශය නෙමෙයි. දැන් ඔබතුමා සඳහන් කරා බැල්ලියක් කියලා සඳහන් කරා. නෑ බැල්ලියක් හරි මොකක් හරි කියලා කිව්වනේ. ඔය වගේ සද්ද ඇහෙනවා නේද? දැන් අර හැමදාම ඤාව් කියන බැල්ලියෝ හිටපු ගමන් සද්ද කරනවා රැට. එතකොට අපි මොකද කරන්නේ? ගඩොල් භාගයක් අරගෙන ඒ පැත්තට ගහනවා නේද? ඕක තමයි ප්‍රකාශය. ඔකද කිව්වේ? ඔක තමයි ප්‍රකාශය. මට මං ඕක හරියට මේක ඔබතුමා හරියට අහන්න. හරියට අහුවොතින් හරියට මොකද්ද කියන දේ තේරේ. ඇත්තටම මේක ප්‍රවෘත්තිවල සඳහන් කරා කියලා කොහෙම ප්‍රවෘත්තිවල සඳහන් කරෙත් නැහැ. ඒක නිසා ඒක සම්බන්ධව මම හිතන්නේ ඒක විලඳ අගමැතිතුමා කිව්වේ ඔබතුමා දැකන්නේදී. එතුමා කිව්වේ නෑ මොකද ඇක්ෂන් ගන්න මේ අස් කරන්නේ මොකුත් කිව්වේ නෑ. කිව්වේ මේ ආයතන මම හිටියා එතනදී. මොකද බදුල්ලේදී ඔය ප්‍රකාශ කරේ. මම එහා පැත්තේ ඉඳන් හිටියේ. එතුමා කිව්වේ දෙරණ ආයතනෙන් අහනවා මේක පිළිබඳව මොකද්ද ගන්න තීන්දුව කියලා. එච්චරයි කිව්වේ. මොකද ඒක පිළිබඳව වාක්කීමක් තියෙනවා කාන්තාවක් පිළිබඳව කිව්වේ. එතුමා කිව්වා මට එයා කිව්ව ප්‍රමාණයද ඒක කිව්ව විදිහ හරිද නැද්ද කමක් නැහැ. විවේචනය සම්බන්ධයෙන් මට ගැටලුවක් නැහැ. නමුත් විවේචන කරන ක්‍රමයක් තියෙනවා. ඒක පිළිබඳව විතරයි මට තියෙන ප්‍රශ්නේ. වැදගත් නාලිකාවක් ඇයට හැසිරෙන්න ඕන ක්‍රමයක් තියෙනවා. එහෙම නැතුව ගේම් එකක් ගැහුවේ නෑ නිදිල්ක. ඒක හරි. අපිත් පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ ආයතනයක් විදිහට අපිත් ගේම් ගහන ආයතනයක් නෙමෙයි කොහොම තුමන්ලා දන්නවා. ඉතාමත්ම හොඳ ඉගෙන අපි ඕන්න කියන ඕන්ලා කියන්නේ අපි ආයතනිකවට ආදරෙන්නේ. කාලයක් තිස්සේ විපක්ෂ නායකවරයාට හිටපු විපක්ෂ නායකවරයාට ලැජ්ජ නැති නායකයා කියලා සමහර සෙග්මන්ට් ගහනකොට අපි ඒ වගේ කට්ටක් ඉන්නේ. සමාන නාලිකාවල යන්නේ නැහැ. හැබැයි මේ නාලිකාවට එනවනේ හැමදාම. ඔව්. ඒ සීලාචාර මාධ්‍ය භාවිතය කියන එක දෙරණ හැමදාම ආරක්ෂා කර එක ඉස්සරත් එහෙම හැමදාටම දෙරණ ඉතිහාසය ඒ වගේ. ඒක නිසා ඒක පිළිබඳව මමත් දීල්ක එහෙම ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක්. මමත් එහෙම ඒ ප්‍රතිපත්තිය නිසා තමයි දෙරණට එහෙම ගරු කිරීමක් තියෙන්නේ අදටත්. ඒ නිසා මම දන්නවා දෙරණට එහෙම ප්‍රතිපත්තියක් තියෙනවා සමහර තැන්වලදී. මොකද දේශපාලක්ෂණ වගේ තමයි සමහර මාධ්‍යවේදියෝ
සමාතනදී මයික් එකේදී සමාහට වචනයක් දැම් වරදින්න පුළුවන්. ඒක මනුස්ස ගතිය. මොකද දේශපාලඥයෝ සමාහට මයික් එක ඉස්සරහට ගියාම සමාතනදී වචනයක් එහාම යා වෙලා මිස් වෙන්න පුළුවන්. ඒක ඒක අපිට හදා ගන්න පුළුවන්. ඒක සමාහට මනුස්ස කෘතඥ මිනිසුන්ගේ අතින් වැරදියක් දෙයක් සිදු වෙන්න පුළුවන්. නමුත් ඒක ගැන අපිට යථා කාලදීව හදා ගන්න පුළුවන්. හැබැයි මම කියන්නේ වටිනා දේ මේකයි. අග්‍රාමාත්‍යවරයා හැටියට ගේම් ගහන්න නැතුව ආයතේ ප්‍රධානීන් අරගෙන බලපෑම් එල්ල කරන්න තු ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්නේ කොච්චර හොඳයිද ප්‍රසිද්ධිය නැතුව ගිහලා අස්සෙන් ගිලා ගහනවට වඩා ඒකයි මම කියන්නේ හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගැනීමට අවශ්‍ය අපි මත විමසුමට ඉදිරිපත් කර කාරණය දූෂිතයන්ට දඬුවම් දීම අපක්ෂපාතීව සිදුවනවාද දූෂිතයන්ට දඬුවම් දීම අපක්ෂපාතීව සිදුවනවාද www.dena.lk/vote කියන පිටුවට පිවිසලා ඔබට මේ මත විමසුමට සම්බන්ධ වෙන්නට පුළුවන් ඔව් කියලා සඳහන් කරනවා 40-45ක් නැත කියලා සඳහන් කරනවා 53%ක් දූෂිතයන්ට දඬුවම් දීම පක්ෂපාතීව සිදුවනවාද මේ මත විමසුමට හරිම් ප්‍රනාන්දු අමාත්‍යතුමාගේ මතයත් ඇතුළත් අපි කෙටි විරාමයක් ලබා ගමු විරාමයෙන් අනතුරු යලිත් අපි වැලිත් එක්වන 360 සජීව සංවාදයේ සමගින් මත විමසුමට අපි ඉදිරිපත් කළ පැනය දූෂිතයන්ට දඬුවම් දීම පක්ෂපාතීව සිදුවනවාද දූෂිතයන්ට දඬුවම් දීම පක්ෂපාතීව සිදුවනවාද ඕ කියලා සඳහන් කරනවා 45%ක් නැත කියලා 46ක් වෙනවා මේ මොහොතේදී නැත කියලා සඳහන් කරනවා 50-52ක් ඔව් කියලා සඳහන් කරනවා 46ක් නැත කියලා සඳහන් කරනවා 52ක් ඒ තමයි අලුත්ම ප්‍රතිඵලය. ඇයි පළාත් පාලන ඡන්දය කල් දැම්මේ? මේ ඩිල් කරා ඒකට මූලිකවම හේතුව ගොඩක් අට්ටි තියෙනවා මේ දේශපාලන වශයෙන් කියලා. බයක්ද කියලා හිතනවා. නෑ ඇත්ත වශයෙන්ම එහෙම බයක් නෙමෙයි. මූලික වශයෙන්ම සීමා නීරණය පිළිබඳව විශාල ප්‍රශ්නයක් හිටගෙනලා තියෙනවා. ඒක පළාත් පාලන අමාත්‍යවරයා ෆයිස මුස්තෆා මැතිතුමාට තමයි බාර දීලා තියෙන කටයුතු. එතුමා ලහිලයි ඒ කටයුතු සිදු කරමින් පවතිනවා. හේතුව ඇවිල්ලා මැතිවරණ ක්‍රමය වෙනස් කරලා තියෙනවා විශේෂයෙන්ම. ඒ සම්බන්ධයෙන් අපි කොට්ටාස ක්‍රමයට තමයි මේ මැතිවරණ ක්‍රමය තියන්න ඉඳලා තියෙන්නේ. ඒකට අපි කොමිටුපත් කරා. ඒ සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම මේක පහුගිය ආණ්ඩුවෙන් තමයි මේක තමයි ඇත්ත සත්‍ය. මේකට මමත් විරුද්ධ වුණා. හේතුව සීමා වෙන්කරේ ගියපාර ආණ්ඩුව, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ මේගොල්ලන් සීමා වෙන්කරගෙන කොට්ටාස ක්‍රමයට ගේන්න මේගොල්ලන්ගේ සූදානම්ක් තිබ්බා. හැබැයි ඒ කාලේ වෙනකොට ඩිල් කා මේගොල්ලන් කරපු වැඩේ ඒගොල්ලන්ට වාසි වෙන විදිහට තමයි කොට්ටාස බෙදාගත්තේ. ඉතින් එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් විරුද්ධ වුණා. මොකද දැන් අපේ කොට්ටාස ගත්තම සමහර කොට්ටාස කඩන්නේ ඒගොල්ලන්ට වාසි වෙන විදිහට. ඒ නිසා අපි මේකට විරුද්ධ වුණා. ඒ නිසා අපි මේකට ප්‍රාදේශීය ලේකම් මට්ටමින් දිසාපතිලා මට්ටමින් අපි මේකට විරුද්ධ අපේ විරුද්ධතා ගොනු කරා. ඒ නිසා මේක දැන් නැවතවතාවක් ඒක හදාගෙන සකස් කරගෙන යනවා. ඒ නිසා ඒකේ ප්‍රමාදයේ මිසක් මේ ඡන්ද ප්‍රමාද කරලා නෙමෙයි. මේක මේ දැන් ඒගොල්ලන් මේ බුරුට ගෙන්න හදනවා. එක්සත් ජාතික පක්ෂේ ප්‍රමුඛ මේ ආණ්ඩුව මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඡන්ද පරාද කරන්න හදනවා කියලා. ඔළුව හොඳ නැහැ ඔල්මාද. ඉස්සෙ එහෙම ඡන්ද පරක්වන්න හොඳ නැහැ. අපිත් ඉන්නේ මේගොල්ලන් මේ ඡන්දෙට එනකම් පෙන්නන්න මේ කයිවාරු කියලා දැන් එකක් දැනගත්තා දෙකක් දැනගත්තා තුනක් දැනගන්න තමයි බලන් ඉන්නේ. ඒක දැනගලා දාපුවම ඉවරයි ඒතර පස්සේ. ඡන්ද ප්‍රමාද කිරීමක් නෙමෙයි කොටස් නිර්ණය සම්බන්ධයෙන් ප්‍රමාදයි. ඔය ඔක දැනලා දාපුවම ඒතර අවුරුදු තුනක් ඉඳලා තව කටවහන් ඉඳී ඒතර ඉවරයි ඕක. භික්ෂු පනත පිළිබඳව කාරණා ඉදිරිපත් වුණ ඔබතුමන්ල භික්ෂු පනත ඉදිරිපත් කරන්න කටයුතු කිරීමත් එක්ක මහසංගරත්නය කියපු නිසා තමයි මේක කරන්න කියලයි කිව්වේ. නමුත් අද වෙනකොට අස්කිරි පාර්ශ්වය මේක ප්‍රතික්ෂේප කරනවා මේකට විරුද්ධත්වය සඳහන් කරලා තියෙනවා. දැන් මොකද මේ සම්බන්ධයෙන් වෙන්නේ? නෑ ඇත්තසම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් තියෙනවා. මම ඇත්තසම මේ භික්ෂු පනත සම්බන්ධයෙන් තාම අවසන් තීන්දුවක් අරගෙන නැහැ. ඒක මම දන්න තරමින් ඒ සම්බන්ධයෙන් කොමිටුවක් සාකච්ඡා කරමින් පවතිනවා. අවසන් තීන්දුව තමයි අපේ කැබිනට්ටුවටවත් අපේ පක්ෂ මට්ටමේත් අපි සාකච්ඡා කළේ. ඒක කරන්න ඕන වෙනස්කම් ගැන සාකච්ඡා කළේ නැහැ. ඒ නිසා සම්පූර්ණ ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමක් නැහැ. එහෙම දෙයක් අවශ්‍යයි කියලා ඔබතුමා හිතනවාද? දේශපාලකයෙක් විදිහට ඔබ හිතනවාද එහෙම පාර්ලිමේන්තුව ඇතුළෙන් මේ සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා භික්ෂු වහන්සේ සම්බන්ධව? මම හිතනවා මහානායක අපේ ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය ඇතුව උන්වහන්සේලා එහෙම දෙයක් හිතනෝ නම් අවශ්‍යයි කියලා. මේ රට තුළ දැන් තියෙන දේශපාලනය සහ මේ ස්වාමීන් වහන්සේලා අතර මේ ඇතිවෙන්නා වූ ඝර්ෂණත් එක්ක යම්කිසි භික්ෂු පනතක් එනවා නම් ඒකින් යම්කිසි සාධාරණයක් වෙනවා නම් රටේක චීවරයට තියෙන වටිනාකම ඒකින් රැකෙනවා නම් මම හිතනවා ඒක හොඳයි කියලා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඒකින් යම්කිසි රටක තියෙන ගෞරවත්වයක් රැකෙනවා නම්. මොකද අපි සියලු රටේ 70% බෞද්ධයෝ හැටියට අපේ තරුණ පරපුරට
ඒ සම්බන්ධයෙන් ආදර්ශයක් යොමු වෙලා මේ රටේ ඒ සබ්බවය රැකෙනවා නම් ඉතින් ඒ සම්බන්ධයෙන් හොඳයි කියලා. මොකද නැත්තම් අනාගතයේ මේ අපේ තරුණ පරපුර විශ්වාසය කියන එක පිළිබඳව ගැටලුවක් ඇති වෙන්න ඉඩ තියෙන නිසා. ඩිජිටල්කරණය පිළිබඳව අපි පසුගිය වැඩසටහනේදීත් මේ පිළිබඳව ඔබතුමාගේ නැහුව මොන වගේ සැලැස්මක් තියෙන්නේ කියලා. මොකද විශේෂයෙන්ම චිත්‍රපට සම්බන්ධයෙන් උද්ගත වෙලා තියෙන තත්ත්වය දැන් ඉන්දියාවට ගිහිල්ලා මේ පිටපත් කරණය කර ගැනීමේදී චිත්‍රපටි ඔවුන් අගෝස්තු මාසයේ සිට ඔවුන්ගේ මේ රීල් වලට පිටපත් කිරීම නතර කරන ඔවුන් සම්පූර්ණ වශයෙන්ම ඩිජිටල් වලට යනවා. එතකොට ඔවුන්ට ඒ උපකරණ ඉවත් කරාට පස්සේ අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් අපි කවදද මේ ඩිජිටල් තාක්ෂණයට යොමු වෙන්නේ? රූපවාහිනී සම්බන්ධව ගත්තත් සිනමාව සම්බන්ධව ගත්තත් විශාල ප්‍රශ්නයක් තියෙනවා එතන. මොකද ප්‍රශ්නයක් ඇත්තසෙම දැන් අපි ලොකු වීදමක් කරන්න උත්සාහ කරගෙන යනවා මේ දවස්වල. මුළු රූපවාහිනී නාලිකා සියලු දේ ඩිජිටල්කරණය කරන්න ඇත්තසම පෞගිය ආණ්ඩුව මේ සම්බන්ධව පොඩි ආන්දෝලනාත්මක තැනකට ඇවිල්ලයි නැවතලා තිබුණේ ජපානයේත් එක්ක. ඒ සම්බන්ධයෙන් යොමුක් වෙලා ඒ ජපානයෙන් අත්තිකාරමක් අරගෙන අත්තිකාරම ගත්ත කෙනා කවුද කියන එක හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එවැනි ආන්දෝලනයක් තියෙනවා ගැටලුවක් පසුබිමක් අස්සේ තමයි මේක හිර වෙලා තිබුණේ. ඉතින් ඒ ඇත්තසම ඩිජිටල්කරණය කරොත් එහෙම රූපවාහිනී නාලිකා ඇත්තසම මේ TRC එකට අපිට තියෙන මේ ස්පෙක්ට්‍රම් එක එහෙම නැත්නම් අපේ තියෙන ඔය දුරකථන නාලිකා සම්බන්ධයෙන් යොදන ඒ ඔක්කොම ක්ලියර් වෙනතර අපේ ලංකාව ආදායමට විශාල ආදායමක් ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ රූපවාහිනී නාලිකා ඩිජිටල් කරන්නේ කරොත්. නැත්තම් ලොකු ස්පේස් එකක් එකට බ්ලොක් වෙලා තියෙනවා. ඒ නිසා අපිට උනේ මේ පුළුවන් තරම් ඉක්මනට ඩිජිටල් කරන්නේ කියලා ලංකා ආණ්ඩුවට ආදායම විශාල වශයෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙන ක්‍රමවේදයක්. ඒ නිසා මේ දවස්වල අපි ඒක සාකච්ඡා කරමින් යනවා. ඔබතුමිය ඔය කියපු අපේ සිනමාවත් මේ ඩිජිටල් කරන්නේ කරන අපේ ෆිල්ම් හෝල් රාශියකට ඒ තාක්ෂණය නැහැ. අපේ සිනමාවටත් ඒ තාක්ෂණය නැහැ. නලින්ද ජයතිස්ස ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඇත්තසම කියන්නේ විශාල හැමදාම මාත් එක්ක සාකච්ඡා ලැබීමේ 23 වෙනිදා පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක් සිනමා ශාලාවල හිමිකරුවොත් එක්ක එකතු වෙලා අපි පාර්ලිමේන්තුව තුළම මරව මුණගැසලා මේ සාකච්ඡාවක් කරන්න ජයන්ත කරුණාතිලක මැතිතුමත් එක්ක එහිමයි අපි සහයෝගයෙන් පාර්ලිමේන්තුව වැඩගන්නේ. ජනතා විමුක්ති පෙරමුණෙන් තමයි මේ සාකච්ඡාව කැඳවලා තියෙන්නේ. ගෙන්නලා මේ සම්බන්ධයෙන් එතුමාලට සාධාරණීකරණයක් කරන්න අපේ පැත්තෙන් එතුමාලට ඉක්මනින් සහනයක් ලබා දෙන්න අපි උත්සාහයක් ලබා දෙන්න කටයුත්තක් කරගෙන යනවා. ඉතින් අපිත් විශ්වාස කරනවා ලෝකයේ දියුණුවීමත් සමග මේ ඩිජිටල්කරණය කියන්නේ මේ නාලිකාවල පමණක් නෙමෙයි ආර්ථික ඩිජිටල්කරණය කරනවා කියන්නේ ඩෙල්කා රටේ දල්දේශීය නිෂ්පාදනයේ විශාල පිම්මකට පයින්න පුළුවන් කියන එක තමයි ලෝකයේ න්‍යායයක තමයි ඩිජිටල් කියන අමාත්‍යංශයක් අලුතෙන් හදලා තියෙන්නේ. ඒකයි අග්‍රාමාත්‍යවරයා මේක දැක්කේ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ කියන්නේ අන්තර්ජාල පහසුකම් පවා ලෝකේ දැන් ලංකාවේ පාවිච්චි කරන්නේ 26%යි. අපි කොච්චර කයිවරු ගැව්වත් ලංකාවේ 26%ක් පමණයි අන්තර්ජාල පහසුකම් පාවිච්චි කරන්නේ. ලෝකේ කතාව තමයි 10%කින් අන්තර්ජාල පහසුකම් වැඩි වුණොත් දල්දේශීය නිෂ්පාදනය 1.2%කින් වැඩි වෙනවා GDP එක. ඒ නිසා අපිට ඕනේ මේ අවුරුද්දාන්තයම වෙනකොට 25%කින් විතර වැඩි කරගන්න තමයි අපි සැලසුම් සහගත කරලා තියෙන්නේ. ෆයිබර් ඔප්ටික් කියන තාක්ෂණය ගේන්න ওই Google බැලුමෙන් මුළු ලංකාවම කවර් වෙන්න මේ සියලු දේවල් අපි ලෑස්ති කරලා තියෙන විශාල විෂන් එකකින් ඉදිරියට කටයුතු කරනවා. Google කියන්නේ ලෝකයේ තියෙන ප්‍රධානම දේ. ලංකාව තමයි පළවෙනි රට සම්පූර්ණ සියලු අස්සම් මුල්ලක් නැහැ කවර් කරන එකේ ටෙස්ටිං පටන් ගෙන තියෙන්නේ. මේ වෙලාව වෙනකොට දකුණු පළාතේ ඒකේ පළවෙනි ටෙස්ටිං එක උඩුගුවනේ තියෙනවා. ඒ බැලුම ඒක පේන්නේ 75,000ක් අහසේ උඩ තියෙන්නේ. ප්ලේන් එකක් යන්නේ 35,000ක් මේකෙන් 75,000ක් උඩින්. ඒ නිසා මේ තාක්ෂණ ලෝකේ කොහෙටවත් ඇවිල්ලා නැහැ. පළවෙනි තැන ලංකාවයි. අපි ආඩම්බර වෙනවා. ඉන්නේ පුංචි රටකට Google වගේ තාක්ෂණයක් Google ආයතනයේ අයිතිකාරව අපි ගිහිල්ලා හම්බුණා. ඒ අයිතිකාර මහත්තයා ලංකාවේ ආර්ථිකයට වඩා ලොකුයි. එතුමාගේ පෞද්ගලික වත්කම ලංකාවේ මුළු ආර්ථිකයට වඩා ලොකුයි. තියෙන්නේ පුද්ගලෙක් ලංකාව ගැන අවධානයක් යොමු වෙන්නේ. ඒක තමයි ජයග්‍රහණ. එතුමා ජූලි මාසේ ලංකාවට එනවා. අපේ ලංකාවේ ඩිජිටල් සමිට් කියලා සමිට් එකක් අපි කරනවා. තියෙන්නේ දේවල් තමයි අපි පුංචි අපි ලබලා තියෙන ජයග්‍රහණ. ඉතින් මේවා තුලින් අපේ ලංකාවට විශාල වාසියකත් කරගෙන මේ ගොඩක් කට්ටිය ඔය කෑග ගහ බොරුවට මේ ඒකාබද්ධ විපක්ෂයි පොල් ගහා හිටියර අපි අපේ පැත්තෙන් අපේ පාඩුවේ වැඩි කරන් යනවා. ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් කතා බහ මතු වුණා හුසෙන් කුමාරයා ලංකාවට පැමිණීමත් එක්ක. දැන් මේකෙදි ලංකාවේදී එතුමා සඳහන් කරේ නැහැ හයිබ්‍රිඩ් අධිකරණයක් පිළිබඳව කතා කරේ නැහැ. නමුත් රොයිටර් පුවත් සේවයට ඔහු සඳහන් කරනවා හයිබ්‍රිඩ් අධිකරණයක් පිළිබඳව තමයි ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විශ්වාස කරන්න කියලා. ජනාධිපතිවරයා නම් මේ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරයේ පැහැදිලිව ප්‍රකාශ කළ තියෙන එතුමා විරුද්ධයි හයිබ්‍රිඩ් අධිකරණයකට කියන කාරණේ. නමුත් අග්‍රාමාත්‍යවරයාගේ අදහස් මතේ මොකක්ද කියන කාරණේ පිළිබඳව පැහැදිලි නැහැ. මොකද එතුමා මේ සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නැහැ. මොකක්ද ස්ථාවරය?
ස්ථාවර සම්බන්ධයෙන් අපිට පැහැදිලිව අපි ඉන්නේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙන්නේ රටට හොඳ දේ කරනවා කියන එක විතරයි දෙල්ක. ඉතින් මම දැකලා තියෙනවා අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරපු එක මම හරියට එතුමා පැහැදිලි ප්‍රකාශයක් ඇත්තසම මම දැක්කේ නෑ කියලා තුනක් වතුනවා. අපි ජනාධිපතිතුමා පැහැදිලි කරුවා කිසිම ජාත්‍යන්තර මොකද කැබිනට්ුවේ තුරදී එතුමා කරපු ප්‍රකාශ තමයි මම දැක්කේ අපිත් එක්ක ඉන්නකොට. ඒක කිසිම බලපෑමකට තමයි ලක් වෙන්නේ නැහැ. තමන් ඒ රටේ ස්වයංක්‍රීයත්වය රකින්න විදිහේ පරීක්ෂණයක් තමයි කරන්නේ කියන එක හයිබ්‍රිඩ් අධිකරණයක් කියලා කිව්වත් ඒ හයිබ්‍රිඩ් අධිකරණය තුළදී මම හිතන්නේ අග්‍රාමාත්‍යතුමාගේ මත තියෙන්නේ එතුමන්ලා විසින්පත් කරන ලංකාවින් විශේෂඥයන්ගේ විසින්පත් කරන අධිකරණයකින් තමයි මේ සියලු දේ කරන්නේ කියන එක තමයි මම හිතන්නේ මතයේ තුල තියෙන්නේ. ඒ නිසා හයිබ්‍රිඩ් කියတဲ့ වචන තිබුණාට ඒක ලෝකල් හයිබ්‍රිඩ් දෙයක් තමයි හැටියට තමයි මම හිතන්නේ අග්‍රාමාත්‍යතුමා පිළිගන්න. ඔබ විශ්වාස කරන්නේ හුසෙයින් කුමාරයා සඳහන් කරත් ඉවෙන්ඩියක්. එතුමා බොහොම සාධාරණ තමයි බවම පැසසුමෙන්නේ ලංකාව පිළිබඳව ගියේ. ජිනීවා යෝජනා කට්ටිය හිටන් හිටියේ ලංකාවට බලපෑම් කරලා තුන් මුල්ලේ කෑ ගහලා තව හපල්ලා ගස් වල උඩ නැගලා අන්තිමට නිකන් කටවහගෙන ගියා. ජිනීවා යෝජනා කවද ඉඳලාද ක්‍රියාවට නැංගෙන්නේ? ජිනීවා යෝජනා වලියක් පිළිබඳව සාකච්ඡා වුණා. මේ 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 ක්‍රියාවලිය කවදද සිද්ධ වෙන්නේ? එහෙම සැලැස්මක් තියෙනවද මේ කාලයේ? මම හිතනවා අපිට අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් සැලැස්මක් සකස් කරමින් පවතිනවා. මම හිතන්නේ නොබෝදිනෙකදී මේ මොකද එතුමන්ලා අපේ රටේ යන සැලැස්ම පිළිබඳ සාතුරුදායක මන්ත්‍රමින් තමයි ඉන්නේ. මම හිතන්නේ තරම් ලොකු කලබලයක් නෑ. එතුමන්ලා ලංකාවේ ප්‍රගතිය පිළිබඳව ලංකාව යන ගමනාන්තය පිළිබඳව බොහොම සෑහීමකට පත් වෙලා ඉන්න තියෙන නිසා මම හිතන්නේ කටයුතු ඒ හරි මාර්ගයේ ඔස්සේ යනවා. මම හිතන්නේ ප්‍රමාදිකුත් නෑ, ඉක්මනකුත් නෑ. යන්න ඕන කාලෙදී හරියට යන පාටක් තමයි පේන්නේ. නැත්නම් ඒක කලබල ඇති. හොඳයි. බොහොම ස්තුතියි අද දවසේදී 360 සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳව දෝෂිතයන්ට දඬුවම් දීම අපක්ෂපාතීව සිදුවෙනවාද කියලා අපි ඔබෙන් ඇහුවා. මත විමසුමේ අලුත්ම ප්‍රතිඵලය ඔව් කියලා සඳහන් කරනවා 49%ක්. නැත කියලා සඳහන් කරනවා නැවතත් 49%ක්. ඒ තමයි මතය. අදහසක් නැත දෙකක් බවට පත් වෙනවා. 2%ක් බවට පත් වෙනවා. ඔව් කියලා 49%යි නැත කියලා 49%යි. අදහසක් නැත 2%ක්. ඒ තමයි ඔබේ ස්වාධීන මතය. www.denno.lk/vote හරහා අපිට මේ සම්බන්ධයෙන් වෝට් කරා. මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය අදහස ඉදිරිපත් කළා. ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෝර්වේ, ඉතාලිය, කතාර්, සෞදි අරාබිය, කුවේට්, ඕමාන්, බංග්ලාදේශ, ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින් මේ වගේම අපේ මැදිරිය සිටත් මේ මත විමසුමට සම්බන්ධ වෙනවා. බොහොම ස්තුතියි ඔබට මත විමසුමට එකතු වීම සම්බන්ධයෙන්. ඒ වගේම 300 සජීව සංවාදයට තුන් පාරක් ලබා දුන්නත් ඔබ ඒ කියන්නේ උත්සාහ කළා තියෙන තුන් පාරක් ලබා තුන් පාරක් ලබා දුන්නත් ඔබ අවසානයේදී ලබා දෙන මතය තමයි ගණනේට ලක් වෙන්නේ. ඒ නිසා අවස්ථා ගණනාවක් ලබා ගැනීම හැකියාවන්නේ. හොඳයි, අපි තවත් සතියක විරාමයකින් අනතුරු යලිත් 360 සජීව සංවාදයෙන් හමු වෙමු. ඔබට අත්තුති අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන්.